අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ ධර්ම දේශනාවලියේ තවත් ධර්ම දේශනාවක් එහෙම නැත්නම් අන්තිම ධර්ම දේශනාවක් කියන්න පුළුවන් වෙලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීල උප දෙනා ඒ සඳහා තැන්පත් වෙමු තැන්පත් වෙලා සාදුකාරයක් පතමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පරියේෂණ නානත්තම් පටිච්චෝපපජ්ජති ලාභනානත්තම් ලාභනානත්තම් පටිච්චෝපපජ්ජති මඤ්ඤනානානත්තම් තීති කරුකටේති ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ හිත විවිධාකාර අරමුණු වල විසිරෝමින් නානත් භාවයට පත් කරන නැත්නම් නත්තාර කරන කාරණා නමයක් තියෙනවා ඒක කරන හානිය හිතා ගන්න බැරි තරම් එහෙම නැත්නම් අපිට අදහා ගන්න බැරි තරම් ඒ නිසා මේ නමයටම දුප්පටි විජ්ජ විනිවිදින්න බැරි දැක ගන්න බැරි කරුණ නමයක් විදිහට පොකුරක් වශයෙන් කැටිත්තක් වශයෙන් මේ දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වව දාරනවා. ඒකට සාරිපුත්‍ර ස්වාමීන් මේක උද්දුත කරන්නේ සර්වචත්තනාංශිකේ දේශනාවලින්. ඒ අනුව අපි ජීවිතය ගත කරනකොට අපි මේ නානත්තතා, මේ විලාසිතා, මේ නන්නත්තාර දේවල් කොතින් අවබෝධ කරගෙන ඒකට ගැළවෙන්න, ඒකෙන් බේරෙන්න කටයුතු කරනවද? එහෙම නැත්නම් ඒකට අහුවෙලා අපි ඒක දියුණු පවන කිරීම සඳහා එලිපිට හෝ රහසින් පරිේෂණ කරනවද? එහෙම නැත්නම් උනන්දු වෙනවද කියලා බැලුවොත් හරි පුදුම කලුසුදු වෙන ශක්තිය. ඒ නිසා මේ වගේ ඒ නානත්තතා වලින් කරන හානිය ප්‍රසිද්ධ සභාවක කියන්න පුළුවන්ද? ජන විඥාණයට හඳුලා දෙන්න පුළුවන්ද? ඒව කතා කරන්න යෑමෙන් පොරොදෙනක් වෙනවද කියන එක හිතා ගන්න බැරි දෙයක්. එහෙම නැත්නම් දුප්පටි විජ්ජයි. නමුත් මේක දන්නේ නැත්නම් තමන් ඒකාන්තයෙන්ම සංසාරේ පටලැවෙනවා. එන්ටෙන්ටෙන්ට සංකීර්ණතාව ඇති කර ගන්න විතරක් නෙවෙයි අනිත් අයටත් නොදැනුවත්වම ගොඩ පෙරකුදුර කන්දේ. ඉතින් ඒකෙන් කොහේ යනවද කියලා හොයා ගන්න බෑ. එහෙම ලෝකයක් තමයි පෘථග්ජන ලෝකය කියලා කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට ඒකෙන් සේක තත්වයටපත් වෙන්න ඕන නම් හික්මන තත්වයටපත් වෙන්න ඕනේ නම් ඒ කෙනා දැනගන්න ඕනේ මේ සරුවච්චතා ඥාණයට වැටහෙන මේ නානත්තතා නවයක් තියෙනවා. ඒ නවයෙන් කොයි එකද මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ? ඒ වගේ මම අහුවෙලා තියෙන්නේ කෝකටද? ඒගේ මේ චක්‍රයක් මේක ධර්ම පරම්පරාවක්. එකක් එකට තුරු දීලා තියෙනවා. මේකේ දුර්වලම තැන හොයලා තමයි කඩන්න පුළුවන්. මේ චක්‍රෙම කඩන්න ඕනේ නැහැ. දුර්වලතාවන කැඩුවොත් ඒකේ ධර්ම චක්‍රය ඒ වැඩ කරන නපුර කඩලා දාන්න පුළුවන්. මාලයක් කඩලා හිරුවා වගේ. ඉතින් ඒක සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා අදහස් කරන්නේ ඒ දන්නවනම් කවුරු හරි මෙතෙක් කල් අපි කොච්චරක් ඒවට ආයෝජනය කරලා තියෙනවද අහු වෙලා තියෙනවද කියලා දල වශයෙන් කන්නඩියක් ඉස්සරහට ගිය කෙනෙක් තමන්ගේ පිළිඹුව දකින්න ආසේ දැක ගන්න පුළුවන්. ඒකේ මුලටම තියෙන ධාතු නානත්වය. ධාතු නානත්වය කියලා කියන්නේ එක පුද්ගලයෙක් පංචවෝකාර භවයේ ජීවත් වෙන එක පුද්ගලයෙකුට මේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්, භෞතික ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නාලිකා හයක් තියෙනවා. ඇහැ එක නාලිකාවක්. ඒකෙන් අපි වර්ණ සහ සටහන් සම්බන්ධ කරගන්නවා. කන එක නාලිකාවක්. ඒකෙන් අපි ශබ්ද විවිධ වර්ග සටහන් කරනවා, රස විඳිනවා. සනාසය, දිව, කය වශයෙන් පහ සම්බන්ධ කරනවා. ඉතින් මේ පහ පිනවන්න තමයි අපි එහෙම නැත්නම් ඒක පිසිතුරු කරන්න තමයි අපි විලාසිතා හොයන්නේ. ඉතින් විලාසිතා ලෝකේ ඉන්නකොට මේ ඇහැට පේන වර්ණ එකක් නෙවෙයි, සටහන් එකක් නෙවෙයි, වර්ණ සටහන් රාශියක් තියෙනවා. ශබ්ද විශාල ප්‍රමාණයක් තියෙනවා. ගඳ විවිධ ಜಾති, විවිධ රසමසවලු විවිධයි, පහස විවිධයි. ඉතින් අපි කොච්චරක් මේකේ නානත්වයට තුඩු දෙන කටයුතු කරනවද? එහෙනම් තමයි නානත්වෙ දිගේ ගිහිල්ලා නන්නත්තර වුණාට පස්සේ කාටක ගලව ගන්න බැරි තරමටම අමාරු වෙටෙනවා. එනිසා අපිට මේකේ බ්‍රේක් තියනවද, ක්ලච් තියනවද කියලා බලන්න ඕනේ. මේ යන ගමනේ අපිට බ්‍රේක් ගන්න පුළුවන්. දැන් යන ගමන නම් බ්‍රේක් ගන්න බෑ. ගහන්න බැරි තරම් මේකේ නානත්වයට යන්න ආවා. මේ ධාතු නානත්වේ නිසා අපි විවිධාකාර ස්පර්ශ වල අපතන. ඉතින් අපි ස්පර්ශ වැඩිවීම පොහසත්කමක් විදිහට, පුළුවන් කාරකමක් විදිහට, එහෙම නැත්නම් ඇති හැකි බවක් විදිහට සලකන කටයුතු. එනිසා අපි එක එකන හම්බෙච්චාම ආන්නේ යා ලැබලා තියෙන ස්පර්ශ ප්‍රමාණය තමයි.
අවල් එක දැකලා තියෙනවද? අවල් සද්ද අහලා තියෙනවද? අවල් ගන්ධ රස පහස විඳලා තියෙනවද? ඉතින් එහෙම නැත්නම් යම් අපි යම් අවල් තැන එක තියෙනවා. ඒකතු කරලා දෙන්න. ඉතින් කට්ටි එක 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 කර ස්පර්ශනානත් ලබා ගන්න. හරියට මහන්සි වෙනවා ඉන්නාටිගේ ඔක්කොම කොහොම හරි විඳ ගන්න ඕන. රූප තියෙන හරියක් බලන්න ඕන. සද්ද තියෙන හරියක් අහන්න ඕන. ගන්ධ රස පහස විඳින්න ඕනේ. ඒ විඳින විඳින වේලාවක් පාස හිත විසිරී යෑම, අන්‍ය විහිිත වීමක්, වික්ෂිප්ත භාවයකටපත් වෙන බව ඒ කෙනාට තේරුම් කරලා දෙන්නත් බෑ, තමන්න තේරුම් ගන්නත් බෑ. මේසයික දුප්පටි විජ්ජ කියලා කියනවා. මේ ස්පර්ශ විවිධ ස්පර්ශ හොයන්න යනකොට අපි විවිධ මේ නිසා ඊගා ධර්ම પરම්පරාව වෙන විවිධ වේදනා විඳිනවා අපි. ඇහෙන් ලස්සන රූප දැකීමෙන් ඒකට කියනවා දස්සන කාමය කියලා. කාම දස්සන නිසා දස්සන කාමයක් ඇති වෙනවා. ඊට පස්සේ විවිධ වාර සද්ද නිසා ශවන කාමයක් නැත්නම් කාමස් ශ්‍රවණයන් අපිට ඇති වෙනවා. ඊගාට විවිධ ගඳ, විවිධ රස, විවිධ පහස. ඉතින් මේ නිසා අපි ඒවට ඇදිලා යන්නේ ඒක නිකන් සහජ ආසයට ඇදිලා යනවා වගේ. බල්ලා අසුචිට ඇදිලා යනවා වගේ. කබරයා බලුකුණකට ඇදලා යනවා වගේ. ඒ දේවල් වලට ඇදලා යනවා. ඉතින් හේතුව මොකද? ඒ දර්ශන කාමයක් මේකේ තියෙන්නේ නැත්නම් මේ කාම දර්ශනයක් මේ තියෙන්නේ කියලා අපිට හිතෙන්නේ නැහැ. ඒකේ සදාචාර මට්ටමේ නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක අර පුත්තඥයාගේ සීමාව කතා කරනකොට කියනවා ඒ පුත්තඥයා දන්නවා මේ ඇහැ පවතින යම් ප්‍රමාණයක් රූප අවශ්‍යයි කියලා. ඒක මූලික අවශ්‍යතාව කියලා කියනවා. ඇත්තට යම් ප්‍රමාණයක් රූප තියෙන. කොච්චරක් රූප ප්‍රයෝජනෙයි සලකලා කරනවද කොච්චරක් රූප අතිශෝක්තිද කියන එක කොච්චරක් රූප සුඛභෝගීද කියන සීමාව පන්නන වෙලාව තේරෙන්නේ නැති කෙනා පුත්තඥයා කියනවා. ආර්ය පුද්ගලයා දන්නවා මෙතෙත් යනකම් ඇහැකට රූප අවශ්‍යයි. මේන් එහාට අතිශෝක්තිය ඒක සුඛභෝගී දෙයක් අතිරේකයක් කියලා යට තියෙනවා. එයා ලැජ්ජාවටපත් වෙනවා. හරියට කුරුළු පිහාටක් ගින්දරට කිට්ටු කරනකට වගේ උණු වෙලා ලැජ්ජා වෙලා පස්සෙන් පස්සට එනවා. එයා දන්නවා මේ හරියට යන්න හොඳ නැහැ. මම එන්නේකොට මේ රූප බලන්නේක හරිය නැහැ කියලා. ඒ වගේම සද්දාහන කොටත් තේරෙනවා යම් ප්‍රමාණයක් සද්ද ඇහෙන්න ඕනේ. මොකද අපි බණ අහලානේ කොට එන්නේ ශාවකයනේ අපි. මේ හරිය දැන් යන්නේ මල පැනලා මේක මට ගැලපෙන්නේ නැහැ කියලා අන්න ඒක දන්නේ නැතුව මේ සංගීත විශේෂයි ලෝලි වෙන කෙනා මේ මල පනිනවා පැනනට පස්සේ එයා සාධාරණ සාධාරණ එහෙම නැත්තම් සදාචාර සදාචාර නොවන සීමාව දන්නේ නැහැ. ඉතින් ගියාට පස්සේ අන්තිමට කොහෙන් කෙලවෙනවද දන්නේ. එයා අවේලා වීති සංචාරයට වැටෙනවා. ඒ සංගීතය ප්‍රිය කරන්නන් එක්ක ගිහිල්ලා අන්තිමට රැල්ලට වැටිලා රැල්ලට අහුවෙනවා. බල්ලොත් එක්ක බුදීලා බලුමැක්කොත් එක්ක නැගිටිනවා. සීමාවක් නැහැ. මොකද මේක තමයි සමාජ රැල්ල. වගේම ගන්ධ රස පහස ඒ යම් රසක් අවශ්‍යයි බඩට දිවට ඒක ඕනේ. නමුත් මේක මේ අසීමිතව ගිහිල්ලා ඛණ්ඩම ජීවත් වෙන જાතියක් ඉන්නවනේ. ජීවත් වීම සඳහා කන එක සාමාන්‍ය දෙයක්. ඛණ්ඩම ජීවත් වෙන જાතිය. ඉතින් ඒ වගේ යනකොට දැන් මේ පැනලා ගියා කියන එක කොච්චර නොතේරෙනවද කියනවනම් ඒ බටේ රටවල වල මේ මහත් වීමේ රෝගේ පුදුමාකාර රෝගයක්. කිසිම ලස්සනක් නැ බත්තල ගෙඩිය වගේ ඒත් වැඩි කණ එකම තමයි උදේටත් කනවා දවල්ට කනවා රෑටත් කනවා කිලෝරක් නැ ඔබේසිටි බිහිතුත් නැ ඉන්දියාවට ගිහිල්ලා ඉඳගත්තුත් එහෙම කෝච්චියක ඒ Hindu මිනිස්සෙක් ඇවිල්ලා දෙපැත්තෙන් කැම දෙකක් තියා ගන්නවා වැඩිම කනවා කැපුවොත් හතර දිනක් හදන්න පුළුවන් එක ගෑනියක් ඒත් කන එකම තමයි වැඩි ඒක අර ඒ රසවින්දීම ඒ කැම රසවින්දීම කොච්චරද කියනවනේ අර සීමාව නැ ඒ දවසේ රෝමී තාමත්ම උත්කර්ෂවත් තියෙනකොට ඒ රෝම මාලිගාවල වමනය කරන්න වෙනම කාමරයක් තියෙනවා. හොඳම රසවතුළු කෑපුවාම ඇති වුණොත් කාමරේ ගිහලා වමනය කරලා ඇවිල්ලා ආය කනවා. මොකද ඒ තරම් කෑම රසයි. වමනය කරන්න වෙනම කාමරයක් තියෙනවා. ඉතින් මේ විදිහට මල බණිනකොට කොතෙන්ද යන්නේ කියලා දන්නේ නැති කෙනාට අපි කියනවා පුත්තඥයයි කියලා. මේ අවශ්‍යතාවය ගැන නෙවෙයි මේ කතා කරන්නේ. අවශ්‍ය පන්නලා මේ සැප විඳින්න යනවා. එතෙ ඒ සදාචාරය පිරිනකොට අර සීමාවල් පොඩ පොඩ ඇත් වෙනවා. ඕකත් කමක් නැහැ, මේකත් කමක් නැහැ. ටිකක් ඒකට ගියාට කමක් නැහැ කියලා පොඩ පොඩ වැඩි කරන ගියාම කොහෙන් කෙලවෙනවද දන්නේ. අපි ඊට පස්සේ කියනවා ඇබ්බැහි කියලා කියනවා. සංසාරගත පුරුදු කියලා කියනවා. පෞෂත්ව ලක්ෂණ බාටපත් වෙනවා. ඌ ඊට පස්සේ සූදුවන්තුෙක් වෙනවා. කුඩුකාරෙක් වෙනවා. ස්ත්‍රී දූර්තෙක් වෙනවා. එහෙම නැත්නම් මොනවා හරි දූර්තයකට යනවා. මේ පටන් ගන්න ඉතාමත්ම సౌందర్యාත්මක බොහොම අහිංසකව පටන් ගන්න.
මොකද මේ ස්පර්ශ වේදනා වගේ චෛතසික සීමාව පෙන්වන්නේ සීමා දන්නේ. ඒකට තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මතක් කරන්නේ මෙන්න මෙතන මල පණිනකොට දැනගන්න දැන් ඉතින් සෞඛ්‍යයට හෙල්ති කරයි කායික සහ මානසික. ඉතින් ඒක නා ඒ කායික මානසික ලෙඩකටපත් වුණාට පස්සේ ඒ කියන්න බෑ බාහිර විෂ බීජ වලින් කරනවා කියලා. ඒක මේ වෛද්‍ය විද්‍යාවෙන් පටලවා ගත්ත තැනක්. විෂ බීජ වලට කවදාකවත් කාටවත් හානි කරන්න බෑ Tamange ප්‍රතිශක්තිය තියනවා නම්. ප්‍රතිශක්තිය වැටෙන්නේ මල පණින වෙලාවයි. Taman හොඳට ඕම දන්නවා මේ කෑදරකමට කනවා මිසක් බඩ පිරෙන්න කනවා නෙවෙයි. මේ දේවල් කරන්නේ ලෝකයට පෙන්වන්න මිස සාමාන්‍ය අවශ්‍යතාවයක් නෙවෙයි කියලා ඒ පණිනකොට හිතේ බාහිර සෑහෙන වැටීමක් කරනවා. ඒ වැටීම නිසා කායිකව සෑහෙන ප්‍රතිශක්ති වැටීමක් සිදු වෙනවා. මේකට අසහනය කියලා කියනවා. ආතතිය කියනවා. ඒ නිසා මේ ලෙඩ රෝග ඉල්ලලා ගන්නෙ විස බීජ සමාකාරව තියෙනවා දුර්වලයට පහර දෙනවා. දුර්වල වෙන්නේ හිතේ ආධ්‍යාත්මික ශක්තිය නැතිවම. හිතේ තියෙන සීමාව මේක ප්‍රයෝජනෙන් සලකලා මේක අතිශෝක්තිය කියලා සීමාව දන්නේ නැති වුණොත් හැම ලෙඩ රෝගයක්ම හැදෙනවා. ඉතින් ඒ නිසා මේ වේදනා චෛතසිකයේ හෝ දන්නවනම් එයාට හිතා ගන්න පුළුවන් මේ වේදනාවල මට්ටමක් තියෙනවා. කාටත් අවශ්‍යයි. මේ දැන් යන්නේ සුඛභෝගී. මෙන්න මේක නතර කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක දැන් එන්නේ නතර කරගන්න බැරි මට්ටමට මේ වේදනා චෛතසික දිගේ අදින ඇදිල්ල මේකට කියනවා ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා. හැම කෙනාම සැප හොයනවා. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම දුකට කැමති නැහැ. ඉතින් හොඳින් හෝ නරකින් අතීතය පාවදීලා හෝ සැප විඳිනවා. කොයි වෙලාවක හරි ආගිහිල්ලා අහුවෙච්ච දවසේ ඊට පස්සේ බුදු කෙනෙකුටත් වැඩ ගන්න. ඒ පණ්ඩිත ශාන්ච කියනවා බැරි වෙලා හරි මෙතනත් ඔය මට ගෙනල් තියෙන මේ කෑම වලට කූඹිරනවා. ඇවිල්ලා මේ පැණි ටිකක් එහෙම තිබ්බොත් උන් ඇවිල්ලා ඒක අපි බණ අහන අතරතුර උන් එන්න තොගියක් ඇවිල්ලා මේ පැණියකට බැහැලා පස්සපැත්ත උඩ තියාගෙන ඉති මේ පැණි බොනො. බොන්න බොන්න ලේසලා ගිහිල්ලා වැටෙන්නේ මේ පැණියකට. හොම්බ ගියාට පස්සේ ආයෙ ගොඩ ගන්න බෑ. අර මේ පැණිය පාෂයක් බාටපත් වෙනවා. මාර පාෂයක් බාටපත් වෙනවා. ඒතකොට එක්කෙනෙක් නෙවෙයි මේ පැණියට වැටලා තියෙන්නේ මුළු මේ භාජනයේම මැස්සන්ගේ මේ කූඹින්ගේ ඇඹලෙන්ගේ පිරලා. සත්පුරුෂයෙක් ගිහිල්ලා මේ කූඹියක් ගන්න ගියොත් තව 10 දෙනෙක් යට යනවා. ඒ නිසා ඇතැන්ද සත්පුරුෂයවත් අත දාන්නේ නැහැ. මෙච්චර ආසාවෙන් උපයා ගන්න මේ පාෂය එහෙම නැත්නම් මේ රසය අන්තිම මාර පාෂයක් වෙන හැටි මුළු සමස්ත ලෝකයාගේ ඔක් සිද්ධ වෙනවා. සමස්තෙම කාටවත් තේරෙන්නේ නැහැ කොතනින් නතර වෙන්න ඕනද කියලා. පත් උඩ තියාන කකුල් දෙක හොම්බ බිම තියාන බොනකොට හිතෙනවලු හොම්බ පොඩ්ඩක් අලුනට පස්සේ ප්‍රශ්නයක් නැහැ. තා උගුරක් දෙයක් බිවට කකුල් ටික තියනනු උඩට ගන්න පුළුවන් වෙයි කියලා. ටික වෙලා කරන්නේ ඉස්සර කකුල් දෙක යනවා මේ පැණිය. එතන තව හතරක් තියෙනවානේ. මොකද අවෝහිකේ හොම්බ බිම ගහගෙන හරි මේ පැණිය ඇස්සේ දාගෙන හරි බොනවා. දැන් තව දෙකයි යන්න ඕනේ ඊට පස්සේ ආයෙ කොට ගැනීමක් නැහැ. ඉතින් මේ විදිහට මේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක දිගේ මේ සැපසෝ වෙන වැඩි. ඉතින් ඒක සාමාන්‍ය මේ කාම දන්නාව කියලා එකක් තියෙනවා තමන්ගේ දුරම් පිනවීම. ඕක පොඩක් පැතිරුණාට පස්සේ කියනවා භව දන්නාව මගේ දරුවන්ගේ මගේ අම්මා තාත්තගේ මගේ බවුලේ මගේ රටේ කියලාත් ඕක පතුරවන්න හදනවා. එතකොට අර තමන්ගේ දුරම් පිනවීම කියන සීමාව නැහැ. එතකොට ඒකට භව දන්නාව කියනවා. මේක යම් වෙලාවක කවුරු හරි කිව්වොත් ඒක හොඳ නැහැ. ඕක සීමා කරන්න කියලා බැයි වගේ තමස කවුද අපිට මේ සැප උගන්වන්නේ උපේ නැටි ගන්න ගන්න එනවාද කියලා ඒකට විභව තණ්හාවක් ඇති වෙනවා අර හොඳ කිනේ කරන තරහයි බාධා කරන කෙනෙක් එක තරහ වෙනවා එතකොට ද්වේෂය යන්නේ කාම තණ්හා භව තණ්හා දෙකම තණ්හාවේ පට්ට ගන්නකොට ඔක ද්වේෂයට හැරෙනවා වැඩි සෙනෙහේ දබරටයි මහ වැස්ස මහ උලන් වැස්සටයි කියලා වැඩි සෙනෙහක් ගියොත් දබරේ තමයි ඉතින් ඒකට හේතුව මේ වේදනා නානත්වේද අපි සමස්තයක් වශයෙන් මානවයා එක දිශාගත වෙලා ඉන්නේ දැන් වේදනා නානත්තේ මේ වේදනා නානත්තේ හරි තේරුම් ගන්න පුළුවන් නම් කෙනෙකුට පුළුවන් බල ඔක්කොම මේ පැත්තට ගියත් මේක බුද්ධ ශාසනයක් තියෙනවා සාන්ති මාර්ගයක් දේශනා කරලා තියෙනවා වේදනා බුදුරජාණන්සේ නිර්ආමිෂ වේදනාවක් අපිට අනුමත කරන මේ ඇහැ කන දාසේ පිනවීමට ගන්න ආමිෂී තබා නිර්ආමිෂ ප්‍රීතිය විවේකජ වූ ප්‍රීති සුඛයක් ඒකට මොකක්වත් ඕනේ නැහැ ඒක නිතරග ජයක් පැත්තකට ගිහිල්ලා කෙනෙකුට ඒක ලබන්න පුළුවන්. ඒක සඳහන් කරලා තියෙනවා දාන වෝසග්ගුප්පඨානේ ඒකත්තං ඡාගාදි මුත්තතා. අපි කාට හරි මොනවාට දෙනකොට එන සන්තෝෂේ දැග්ග කාට හරි දෙනකොට දානයක් කාට හරි දෙනකොට අනේ මනුස්සය මේව කාලා බිල බණ භාවනා කරනවා කියනකොට ඒ දායකයට පුදුම සතුටක් ඇති වෙනවා. හරි ඒකාත්ම භාවයක් ඇති වෙනවා. හරි ඉඳුරම් පිනවීමෙන් ලැබෙන සතුට නෙමෙයි තියෙන්නේ. දාන වෝසග්ගුප්පඨානේ දානේ
පිරිනැමීමේ. ඒකේ ඡාගාදිමුත්‍ය තියෙන කෙනාට තමයි තේරෙන්නේ. අනික් කෙනාට ඉතින් මේ යක්ෂ මොඩි හම්බ කරන දේ දන්නේ නන්නා දුන කෙනාට දෙනවා. ඕව කරලා පුළුවන්ද? නිකම් හම්බ කරන දේ ඔක්කොම නිකම් පල්ල නැති මල්ලකට දැම්මා වගේ හරියන්නේ නැහැ. ওই මිනිස්සු ඕවා කාලා මොනව කරනවද දන්නේ නැහැ. ලබනාත්මයක් තියෙනවද දන්නේ නැහැ. පින්පව් තියෙනවද දන්නේ නැහැ. අපරාධ කියලා එහෙම කරන જાතියුත් තියෙනවා. ඉතින් ඡාගාදිමුත්‍තික එහෙම හිතන්නේ නැහැ. දීමෙන් ලැබෙන සැපේ ඒ වෙලාවෙම ලැබෙනවා. ඒ වගේ සමත නිවුත්තුප්පට්ටන එකත්තන් කියලා යම් වෙලාවක සමත අරමුණට හිත දාගෙන ඉන්න වෙලාවක අර මුනේම හිත තියෙනකොට පුදුමාකාර සතුටක් එනවා. කවදාකවත් නබු නැති අම්මගෙන් බීබ කිරියලවත් නැහැ එහෙම සතුටක්. ඒක ලැබෙන්නේ සමත යෝගාවචරයට. ඒක තමයි අපි මේ වැඩමුළු සංවිධානය කරන්නේ. හිත දාගෙන ඉන්නකොට අරමුණ පුදුමාකාර ඒකාත්මී භාවයක් එනවා. ඒක මේ ආමිෂයෙන් ලැබෙන එකක් නෙවෙයි. කොච්චරද කියනවනම් ඇහ කන දිව නාසය කය පහම වහලා ඒක ගන්න. ඇස් වහගෙන කන් දෙක නැත්තැනක ඇහද නැත්තැනට ගිහිල්ලා ගන්ධ රස විඳින්න නැතුව කයත් තැම්පත් කරලා සමත නිවුත්තුප්පට්ඨානය කත්තා. මේක ඉස්සරහට ගියාට පස්සේ යෝගාවචරය වෛලක්ඛණූපට්ඨානය කත්තා කියලා මේ ආස්වාද ප්‍රසවාසයේ අන්තිම දකින්න වෙලා වෙනකොට පිම්බීම හැකිරීමේ කෙලවර දකින්න වෙලා වෙනකොට තමයි මේ උපේන හැම දෙයකම නිමාව දකින්නකොට නැත්නම් නිමාව දැකීම සඳහා වෙනස බලන සුළුව භවනා කරන සුළුව කෙරෙන අනිච්ඡානුපස්සනාව කියලා පුදුම සතුටක් එන්න පටන් ගන්නවා. මේ ආස්වාසේ ගෙවෙනකොට පුදුමාකාර ආස්වාදයක් තියෙනවා. ප්‍රසවාසයේ ගෙවෙනකොට පුදුමාකාර ආස්වාදයක් තියෙනවා. ඒ වගේම හිතට එන ඕනම ආකල්පයක් ආවේගයක් ඒක ගෙවෙන වෙලාවේ පුදුම ආස්වාදයක් තියෙනවා. ඉතියා ක්ෂේවීම් බල. ඒක විපස්සකානං. විපස්සනා යෝගාවචරයට ඒක මේ අර ඇත්ත එක වහගෙන ඉන්න ඕනේ නැහැ. මේ ලෝකේ ඕනම දෙයක් ගෙවෙනකොට ධර්මතාවය දන්නේ කන දන්න උකට නඳල වැඩක් නැහැ. ඒක හැටි එහෙම තමයි. අපි මෙතෙක් කල නම් ගෙවෙන දිහා නෙමෙයි වැළුවේ එකතු කරන පැත්ත. හැබැයි එදා හැමදාම ආසා. ඒකේ තියෙන අතතිය තමයි. අසහනේ තමයි ගෙවෙන තැන බලනකොට. ඔය කොච්චර જાති කිරුවත් ඕක ගෙවෙන. 80 54 කියලා පීඩම් කරලා හදපු ජේතවනාරාමේ දැන් නැහැ. වේළුවනාරාමේ දැන් නැහැ. මේවත් එහෙම තමයි. මේක නිකන් වැල්ලේ හදපු සෙල්ලම් මාලිගාවක් වගේ වැඩ ගත්තට පස්සේ ඔක නැති වෙනවා. ඔක දැකලා කනගාටු වෙන්න එපා. ඒක ලැබෙනවා වෛලක්ඛණූපට්ඨාන එකත්තන් කියලා මේ හැම දෙයම වැය වෙනවා. ඔබ සාමාන්‍යයෙන් කියනවා මේ අවුරුදු 60 බැන්නට පස්සේ ඒකට කියනවා හාන දශකය කියලා. හාන වගේ විහාරයක් බැඳගෙන කුඹුරේ හාන එක නෙමෙයි ක්ෂේ වෙන දශකේ. උතුර බලනකොට දකුණ පේන්නේ. වම තියනකොට දකුණ යන්නේ. ඔක්කොම අංජබජල් වෙලා ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැතුව යනකොටත් ඉතිව වහකණ්ඩ හදනවා. භාවනා කරගෙන යනකොට යෝගාවචරය ඔය 60 වෙනි දශකයේදී ලබන අත්දැකීම අවුරුදු 20 10දී ලබනවා. එයාට පේනවා මේ බලානින්දදී දේවල් වියකිලා යනවා. ඉරට හඳට නොකියවර රහසේ කාලය ගත වෙනවා. net අදහ ගන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. යෝගාවචරය වුණේකම මට 60 පිටලක් දන්නේ මේ බැලූ බැලූ දේ ක්ෂය වෙලා යනවා. ඉතියා හිතන්නේ ඒ ගුරුවරයා මාරු කළ වෙන කෙනෙක් ගාඩි කියලා භාවනා කරනවා. ඒ අරමුණ මාරු කළ වෙන කෙනෙක් ගාඩි කියලා භාවනා කරනවා. ඒ මධ්‍යස්ථානයේ මාරු කළ වෙන තැනට යනවා. කවුරු හරි කිව්වොත් 60 පිරෙන්න ඕනේ නැහැ වෘතු 7 ළමයකට උනත්. ඔය වැයවීම දකින්න පුළුවන්. ඔය පේනකොට ඔක මගහරින්න එපා. ඔක බුදු කෙනෙක් විසින් ඉස්මතු කරන දෙයක්. ඕකම දක්නාසුලෝ බලන්න කියලා. ඡේවීම දක්නාසුලෝ බලන්න කියලා. ඒකට ඇර තේරෙන පටන් අර ගන්නවා මේක හයියෙන් අල්ලගත්තේ ආනාපානේ. ඒක ගෙවීම බලන්න දැන්තෝ ගෙදර ගෙනියන්න නෙමෙයි. සූර්යයක දාන අතේ ගැට ගන්න නෙමෙයි. පිම්බීම හැකිලිම හයියෙන් හෙල්ලෙන්න බැරි වෙන්න අල්ලගත්තේ මෙහෙට වෙන්නේ මොකද කියලා බලන්න. අපි ලේට් මැෂින් එකට යකඩ කෑලා තියලා හිර කරන්නේ කපන්න. හරියටම සෙන්ටර් කරලා හිර කරගත්තට පස්සේ කපපුවාම කැපෙන්න කරගෙන කැපි 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 යන. ඒ කියන්නේ ලියවනවයි කියලා. ලේඛනය කරන්නේ. මේ දෙය යකඩ අල්ලගත්තේ ආදරේ කරන්න නෙමෙයි. කපන්න. ඒ වගේ තමයි ආනාපානෙත් ඒ ටික වෙනවා. පිම්බීම හැකිලිමටත් වෙනවා. මෙතන අර වේදනාවේ සුඛය හොයන කෙනාට බය හිතෙනවා. අර මෙච්චර ලස්සනට අවුෙච්ච ආනාපානෙ ගිවෙනවා දකින්නකොට මත් වෙනවා වගේ වෙනවා. නමුත් වෛලක්ඛණූපට්ඨානෙ එකත්තන් කියන එක අහලා තියෙන කෙනෙකුට නම් හිතෙනවා කො මේ හැංගියන්ගේ වේන්නේ අනිත්‍ය නේද? මේක නේද බුදුරජාණන්සේ පෙන්වුවේ කියලා ඒක විපස්සකයට වැටහෙනවා. අන්තිමටම ආර්ය භාවයට පත් වුණාට පස්සේ නිරෝධානුපට්ඨානෙ එකත්තන් හැමදේම නිරුද්ධ වෙනවා. ඒක අර දුප්පටි විජ්ජ තත්ත්වය. මේ අපි හදලා තියෙන හැමදේම හැඳි ගෑවෙනවා. නාසමාපෝ හැඳි ගෑවිලා ඵලයක්. ඉතින් ඒකට බුදුම බයයි.
ඔය ඕන එකේ කැඳි ගෑවිලා බලයන් අල්ලපු ගෙදර පරට්ටි නම් හැඳි ගෑවිගෙන හැබැයි මම බේරලා අපේ ගෙදර දොර මග ආරවලා තෝ හැඳි ගෑවිය අපේ ගෙදර දොර මග ආරවලා ඕක නීචින් මාචි බාරම අපේ උපාද කම්මලයි සියලු සත්ත්වෝ නිදුක්කෙත්තා නිරෝගීත්වා සූපත්ත්වා අල්ලපු ගෙදර පරට්ටි අර ඔන්න මෛත්‍රියද ඒකිට හෙන හැදියා ඒකේ හැඳි ගෑවියා මට ඒපා දැන් බුදුජානනාති කියන්නේ තෝත් හැඳි ගෑවිය කිය නිරෝධානුපට්ඨානේ කත්තා ඉතින් මේක දුප්පටි විජ්ජයි අනුන්ට නාස්ත්‍ය පතන අනුන්ගේ වෙනස් වීම පතන අනුන්ගේ විපරිණාමයේ පතන කෙනා සාපයක් වශයෙන් අන්තිම එක තමන්ටම හරව ගන්නකොට මේ මමත් මේ විදිහමයි ඒකත් Nirodhe වෙනවා. එතකොට අපේ වේදනාවට මොන වගේ විපරිණාමයක් වෙනවද? පුළුවන් ද අපිට මේ අපි ඉන්න මේ රසලෝලී ජීවිතේ ඉඳගෙනම මමත් මේ Nirodheටම තමයි යන්නේ කියලා බලන්න තමයි අද දවල් ප්‍රශ්නකුත් ඇහුවේ. මේක ආසාවෙන් වැඩලනද සතියත් වෙලාවක නැතිලා යනවා. අපි දන්නවා සක්මන් කරනිනුට හොඳට අරමුණේ ඉන්නවා දන්න. ටික වෙලාවක බලන්න අරමුණේ නැති බව දාන. එතකොට මොකද වෙලා තියෙන්නේ? එතකොට සතිය ගිහිල්ලා. අපිට පුළුවන් මේ සති යෑම දිහා, ක්ෂය වීම දිහා හොඳට බලනින්ද හුස්මක් ගෙවෙනවා වගේ කද්දාවත් කරන්න බෑ. මොකද අපි ඒ තරම් සතියට ආදරේ. ඒ තරම් සතිය නිට්ටිය කරගෙන අපි බලන්නේ, සුඛ කරගෙන බලන්නේ, සුභ කරගෙන බලන්නේ, ආත්ම කරගෙන. කවදා හරි මේ සතියත් අර වාගේම දෙන්න ඕන කියලා හිතනකොට අර වදාගත්ත දරුවා වනේ දාලා කෙටුවයි කියලා කතාවක් තියෙනවානේ ඇහැලේපොළ කුමාරියා අමාරුයි අමාරුයි තමන්ගේ දරුව දෙන්න බෙල්ල කපනවා කුමාරියාමිට පෙන්න ඊට පස්සේ කුමාරියා මේ ගලක බැදලා නూరు වැවිවේ බසනවා ඉතින් මේව අමාරුයි ඉතින් ඒ වගේ එකක් තමයි අපි තාම ප්‍රිය කරපු වස්තු නිරුද්ධ වෙලා යනවා වැය වෙලා යනවා ඕක උඹට විතරක් නෙමෙයි ප්‍රිය කර වස්තු විතරක් නෙමෙයි ප්‍රිය කරපත් වලටත් දෙනවා හැබැයි උඹට දුක දෙන්නේ උඹ ප්‍රිය කරපුවත් වෙන විතරයි. උඹ දන්නේ නැති වස්තුවක් වැය වුණාට උඹට දුක නෑ. මධ්‍යස්ථ වස්තුවක් වැය වුණාට උඹට දුක නෑ. උඹට දුක දෙන්නේ උඹ ප්‍රිය කරපු වස්තුව විතරයි. පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. ඒක නිසා මේ සැප හොයන කිනා මට අර සින්දුවේ ගැල්ල මතක් වුණා අයියේ පෙරදා. සැප දුක දුක සැප නිති පෙරලේ දිය සකලේත ලෝකේ. අපි හැමදාම සැපට කැමති වුණත් අවසානයේ දුකයි ලෝකේ. හොඳයි නරකයි දුකයි සැපතයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. මේ සැප හොයන කෙනා හම්බ වෙන්නේම දුකේ. එයා උපයන්නේම දුක. සැපයි දුකයි සැපතයි හොඳයි නරකයි කියලා තිබුණාට ඉතුරු වෙන්නේ මන්දි මිදෙන්නේ දුකයි නරකයි තමයි. ඌක බාරගන්න දුප්පටි විජ්ජහ. හරිම අමාරු. බාරගන්න අමාරු. ඉතින් සයි වේදනා අපි අතහැරලා දාන විට ඔක්කොමලා සැප පස්සේ යනවනะ. ඉතින් මොකද මම ගියා මොකක්ද ඔගේ තියෙන වැරද්ද? ඒතර මලපණිනවා තේරෙන්නේ නැහැ. මලපණිනට පස්සේ අබ්බැහිකට අහුවිනවා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ රෝගී තත්ත්වයට වටනවා තේරෙන්නේ නැහැ. මානසික අසහන වටනවා තේරෙන්නේ මේ අහල ගෙවල් හැමතැනම තියෙනවා. අසල ගේක සොරකම් ගිය දවසක කෝල් සිටින් ඉන්නේ තම ගේරක හැමතැනම ලෙඩ රෝග. හැමතැනම මානසික අසහන. යන්තම් මම බේරිලා ඉන්නවා. හැබැයි මමත් ඉන්නේ ඒ තලමෙමයි. කොයි වෙලාවෙ වයර් මාරු වෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ ලෙඩ වෙයිද දන්නේ නැහැ. ඒක නිසා අපිට පුළුවන් මේ වේදනාවල් පිළිබඳ කඹරණ කැඹිරිල්ල. වේදනාවල් පිළිබඳ කඹරණ කැඹිරිල්ල දිහා බැලලා මේ වේදනාව පිළිබඳ සංඥා පොඩක් වෙනස් කරගන්න. මේක අනිවාර්යයෙන්ම නිට්ටය සුඛ සුබ නෙවෙයි. මේක අනිත්‍ය වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, අසුභ වෙන්න පුළුවන්, අනාත්ම වෙන්න පුළුවන්. ඒ නිසා මේ වේදනාවල් පිළිබඳ මිනිස්සුયા කල්පනා කරනවා වෙනස් කළ එක කියනවා වේදය ප්‍රතිවේද. මේක තමයි දැනුම කියන්නේ. ලෝකයේ දැනුම කියන්නේ අපි ඒකාන්ත වශයෙන් හොයන සැප වේදනාවල ඒක නෑ ඒක දුකක් තියෙනවා අදුක්කම සුඛක් තියෙනවා ඒ නිසා වේදනාව පිළිබඳ ඒකාන්ත පිටිපස්සේ යන්න එපා ඒක පිළිබඳව සංඥා වෙනස් කරලා බලන්න කලකට හොඳ සැප හිතන දේ තව කරන්න එපා වෙනවා ඒ නිසා ඉල්ලපු දේ ලැබෙන වෙලාවට බුද්ධි විඳ ගන්න කවුරුත් නෑ මොකද එතකොට අපේ සංඥා වෙනස් වෙන්න ඉඩ තියෙනවා මේ වේදනාව පිළිබඳ සංඥාව වෙනස් කරන්න අපි කොහොමඩක්වත් කැමති නෑ කවුරුට ඇවිල්ලා අපිට කිව්වත් අපි කියන මේ උඹේ වැඩක් බලාගනි මගේ ජීවිතේ මගේ සැපට අත තියන්න එන්න එපයි කියලා කාටවත් කැමති නැහැ ඒ නිසා බුදුජානකසේ කාටවත් බලපෑම් කරන්නේ නැහැ ඥානවන්තයරි කියනවා උඹට වේදනාවෙන් ගැලවෙන්න බෑ ඒ නිසා වේදනාව පිළිබඳ සංඥා මාරු කරපන් සැප වේදනාව දුක් වෙනවා ඒක පැහැදිලිවම වේදනා සංගීතය සඳහන් කරලා තියෙනවා හැම සැප වේදනාවක් දුකක් හැම දුක් වේදනාවක් උලක් හැම අදුක්කම සුඛ වේදනාවක් අවිද්‍යාව එතන තැප හොයනවා කියලා කියන්නේ දුක් කෙවිලා. දුක කියලා කියන්නේ උලකින් යනගත්තා වගේ. අදුක්කම සුඛ වේදනා මිනිස්සු දන්නේ නැහැ. මේක පිළිබඳ සංඥා වෙනස් වුණා නම් අපි භාවනා යෝගීන් බවට පත් වෙනවා. අපි එනේන වේදනාව බුක් කීපින් තියන පොත් ලැබීමක් කරනවා. එනකොට කොහොමද යනකොට කොහොමද කියලා.
පුදුමාකාර වෙනසක් තියෙනවා. මේකට අදාළ නැහැ. නමුත් මෙහෙම නිදර්ශනයක් කියනවා. ඉස්සර තිබුණලු ඉස්සර තිබුණා. මම දන්න කාලෙත් තිබුණා. ඔය දැන් වාගේ හැමතැනම ප්‍රෙෂර් මනින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒකට දොස්තර ගාවට යන්න ඕනේ ඉස්සර. ගියාට පස්සේ අර පටියේ දාලා චූස් චූස් කාලා මිරිකලා ඉතින් ප්‍රෙෂර් බලනවා. මේ ප්‍රෙෂර් බලපුවාම ඒක මේ ලොකු නිర్ణයක් අපේ මේ ලෙඩ රෝග තියනවාද කියලා. ඉතින් ඒ ප්‍රෙෂර් බලන්න යන්නම ප්‍රෙෂර් කාර්යයම තමයි. ඒකමනුස්සේ බැලුවලු ප්‍රෙෂර් බලලා යන කට්ටියගේ ප්‍රෙෂර් එක කොහොමද කියලා. හරි එනකොට තියෙන ප්‍රෙෂර් එක ඇතුළේ යනකොට පොලිමේ ඉන්නකොට හයි ප්‍රෙෂර් හයිපර් ටෙන්ෂන්. එයි දැන් ටවෝඩ් එකකින් මේක ප්‍රෙෂර් බලනවා. බල පිස්සුවත් වෙලා එනකොට බෙහෙත් තාම බෙහෙත් අතේ තියෙනවා බීලා නැහැ. ප්‍රෙෂර් නැහැ. පොලිමේ ඉන්නකොට තියෙන ප්‍රෙෂර් එක යනකොට නැහැ. ඔය බඳින්න ඉස්සලා තියෙන ප්‍රේමේ බැඳට වස්සෙත් නැහැ නේ. ඒක ඉතින් බොහොම ප්‍රසිද්ධයි නේ. අම්මේ මේකට මාළහත බැඳලා පෝරුවේ නංගලා අත ගැට ගහලා කොරන සෙල්ලම දිහා බලනකොට පහුවෙන් ද බණින්නේ තිත්තුණු හරපේ මේ පරට්ටි මට කරපු දෙය මෙන්න මේක පොඩ්ඩක් බලපියව් මේ සැප පිළිබඳ තියෙන සංඥාව පොඩ්ඩක් වෙනස් කරලා බලයි මේ ලෝකේ නාඩගමේ ඕන තරම් පේන තියෙනවානේ මේ අපි කැමති නැහැ ඒ වුණාට ඌට වැරදුනාට මට වරදින්නේ නැහැ මම අනිවාර්යයෙන්ම සැප හොයන්නේ ඒකාන්තම නිත්‍යයි සුඛයි සුබයි ආත්මයි ඉතින්සම මේ සංඥාවල තියෙන විපල්ලාසි දකින්න අපි කැමති නැහැ යම් වෙලාවක යෝගාවචරය මම මේ පිළිගැටපු කෙනා මට කරදර වෙන්න ඉඩ තියෙනවා මම මේ කරදරකාරය කියලා හිතුව කෙනා ප්‍රිය වෙන්න ඉඩ තියෙනවා ඒක නිසා ඕක පිළිවෙද්ද දැඩි මතයකට එන්නේ නැතුව සබහා ධර්මයක ඉඩ දෙන්න හේතුඵල ධර්මයක ඉඩ දෙන්න එතකොට යාගේ සංකල්ප මේ වෙනසක් ඇති වෙනවා ඔය හිතන හැම නරකක්ම නරක නෑ ඔය හිතන හොඳ දෙයක්ම හොඳ නෑ ඒක දැඩි මත දහරි වුණොත් අපි එක බද්ධ වෛරයකට ඊගාවාත්මකක් ගෙනියනවා අද වෙච්ච දේ නිදාගෙන නැගිනකොට හෙටටත් තියෙනවා මේ සංඥාවක් මේ තියෙන්නේ මේ සංඥාවේ සංකල්ප විනාශ කරන්න කැමති කෙනාට දවස් දෙකක් යනකොට අර කමතක වෙනවා. නිසා උන්ටටම බරපතල ප්‍රශ්නයක් ආවොත් මං කියන්නේ මට දවස් දෙකක් බුදිය ගන්න අරින්න තුන්වෙනි දවසේ උදේ වෙනකොට මං කියන්නම් උත්තරේ. ඔය බරපතල ප්‍රශ්න තියෙද්දි උත්තර දෙන්න යන්න එපා. අවුල් වෙලා තියෙන්නේ. මම රස්සාව කරනකොට බරපතල ප්‍රශ්නයක් ආවා. ඒත් මට සුද්ධ කතා කරලා කියනවා ඔබ දන්නවද මේ ලෝකයේ තියෙන උග්‍රම ප්‍රශ්නේ පව අවුරුදු 100න් අමතක වෙනවා. අවුද 100 යනකොට ওই තියෙන සියලුම දේවල් මතක නැති වෙනවා. එතකොට මිනිස්සුත් වෙනත් ඉතිහාසෙත් වෙනත් ශිෂ්ටාචාරෙත් වෙනත් නාමතාවෙත් වෙන මේ ඉන්න ටික අල්ලගෙන මැරෙන මැරිලා දිහා බලනකොට අවුරුදු 100 යනකොට නම් දැන් ඉන්න ඔක්කොම ඇඳි ගාවිලා යනවා. මං කියන්නේ අවුරුදු 100ේ සේරම ඉවරයි. අපි මේ ඊට අවුරුදු 100කට ඉස්සලා තත්ත්වය බැලුවොත් මෙව හිතා ගන්නවත් බෑ. අපි හිතන්නේ මේක තව අවුරුදු 100ක වෙනස් වෙයි කියලා. ඉතින් මේ සංඥා පිළිබඳව අපි සංකල්ප විනාශ කර ගන්න පුළුවන් නම් මේවා සංඥා විතරයි කියලා. මේවා උදු නිකම් තින්ටක් ගැහුවා වගේ වැඩක්. සුවඳක් ගැල්ලුවා වගේ වැඩක්. වත්සුණු තැවරුවා වගේ වැඩක්. උග වෙනස් වෙනවා. ආනේ සංකල්ප වෙනස් වීමක්, සංඥානුව සංකල්ප වෙනස් වීමක් යම් කිසි කෙනෙක් තුළ මේ ජීවිතය ඇති වුණා නම් අපි නෝ සම්මාදිට්ඨි සම්මා සංකප්ප. අපි ළඟ තියෙන මෙතෙක් තිබුණු මිච්ඡා සංකල්ප ප්‍රදේශය තේරෙනකොට පැහැදිලිවම තේරෙනවා මට දුක දීලා තියෙන කවුරුවක්වත්ම නෙවෙයි. මගේම භවතණ්ණාවයි අවිද්‍යාවයි මේ දේවල් වල තියෙන ආසාවෙන් සහ විද්‍යාවෙන් අපි එකට අරයට මෙයාට දොස් කියනවා දෙයියන්ට ශාප කරනවා නැත්නම් දෙයියන්ගේ බලාපොරොත්තු වෙනවා දෙවන්නේක් නැහැ තණ්හා ද්විතියෝ පුරුසෝ දීගම දාන සංසාරම් මුළු දීර්ඝ සංසාරයේ තණ්හා විතරයි දෙවන්නේක් කියලා ඉඳලා තියෙන අපි කවදාකවත් ඔය ਸਰබලදාරි දෙවියෙක්වත් මෞංකාරයෙක්වත් එහෙම නැත්නම් අපිට ගිහිල්ලා යදින්න කෙනෙක්වත් ඉල්ලන්න කෙනෙක්වත් නැහැ හිතන්නෙත් නෑ අපි හිතන නෑ නෑ මේ එකක් නෑ ඒ මේ හූනියන් කියලා තියෙනවා නස්සත්තර තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා තමයි ඔය නන්නත්තර වෙච්ච කට්ටියට නන්නත්තර වෙච්චව දන්නේ නැත්නම් ඔය ඔක්කොම සාස්තර ඇත්ත නමුත් මේ ඔක්කොම ඉන්නේ මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසින්මයි නිසා මේ සංකල්ප පොඩ්ඩක් වෙනස්කරන්න හැදුනොත් අපි කියන විවෘත මනස කියලා ඒකට බුදුරජාණන් වහන්සේ ඔය නිදහසේ කල්පනාකරනද ඔය chart of free thinking කියලා මේ සූත්‍රයේ පුදුමාකාර කරුණුපෙන්ලා කියනවා මේක නිසා හෝ මේක නිසා හෝ මේක නිසා හෝ මේක නිසා පිළිගන්න එපා කාලාම සූත්‍රය. ඒක සුද්ධ කාලම දැම්මා. සූත්‍රේ කාලා දාලා තියෙන මොකද මේ සුද්ධ අඩිය පල්ල කියවලා නැතු උඩ කොන විතරක් කියවලා කතා කරනවා. අඩිය ඊට පස්සේ වෙන කැලලක් තියෙන. ඒ නිසා කාලාම සූත්‍රය මම හිතන්නේ සිංහ සම්ප්‍රදාන කුල බෞද්ධය කැමති නැහැ කියවා. සුද්ධ හරීම කැමති කියවා. යන් කියනවා බලෝ හිතානින දේවල් කිසිම දෙයක් පද නමක් නැහැ. ඔක්කොම බහුමත විතරයි. ඒ නිසා තමයි සංකල්ප විතරයි කියලා මේ සංකල්ප පිළිබඳව කතා කරන්න දැනගන්න කාට හරි පුළුවන් නම් අවුරුදු 6ක් ඇතුළත මේ ජීවිතේ විනාශ කරන්න පුළුවන්. අවුරුදු 7කින් වැඩිම කාලයක් යන්නේ
ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නේ. අන්තිම දවස් හතකින් පුළුවන්. මේකට බටහිර ලෝකයේ කියනවා නියුරෝප්ලාස්ටිසිටි කියලා. අපේ ස්නායු පද්ධතියෙම දවස් හතකින් වෙනස් කෙනෙක් වාඩපත් කරන්න පුළුවන්. හැබැයි තමන් කැමති නම්. ඒකට කැමති නැතිකම තමයි මේ නන්නත්තරකම. ඒක කැමති නැතිකමයි දුප්පටි විජ්ජගතිය. අපි සරුවච්චන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා අපි බුදුහාමරංගේ සරණයි මට කියලා කියන්නේ අපි වෙනස් වෙන්න කැමති කියන එක. අපි වෙනස් වෙලා නැත්තම් සද්ධාවේ මොකද්දෝ අඩුපාඩුවක් තියෙනවා. සරුවච්චන් වහන්සේ කී දේ සද්ධාවේ මොකද්දෝ අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා නැවතත් බලන්න බුදුන්ගේ සද්ධාව ඉදිරි පිට දුකක් ආවම ඉවසන්න පුළුවන්කම වැඩෙනවද? බුද්ධ සද්ධාව ඉදිරි පිට හිත පිට ගියක් කියලා කනගාටුම වෙන්න පුළුවන්ද? බුද්ධ සද්ධාව ඉදිරි පිට නිත්‍යපතා හැමදාම මේ වෙලාවේ සක්මන් කරන්න පුළුවන්ද? බුද්ධ සද්ධා ඉදිරියට හැමදාම මේ ලයි පරියන්කයක් කරන්න පුළුවන්ද? බුද්ධ සද්ධා ඉදිරියට කන කන වෙලාවෙ මට සීහියෙන් වළඳන්න පුළුවන්ද? බුද්ධ සද්ධා ඉදිරියටම සිවුර අඳින අඳින වෙලාවෙ මට සීය සිවුරක් අඳිනවා කියලා සීපත් කරන්න පුළුවන්ද? බැරි නම් අර පරණ සංකල්පෙම දිගට යනවා. මේ සංකල්ප අනුව තමයි ඡන්දේ වෙනස් වෙන්නේ. අපි රුචර්ජ කම වෙනස් වෙන්නේ, අපේ පෞරුෂත්ව ලක්ෂණ වෙනස් වෙන්නේ. ඉතින් සෑයුව වෙනස් කරන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් මේ විවෘත මනසකින් ඉඳගෙන එන ඕනම දෙයක් සමසිතින් බලන ඉන්නකොට පේනවා අපි හිතාන හිටපු හොඳ නරක නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ වෙනම ධර්මතාවයක් තියෙනවා අපේ හිතන තාක්කල් අපි ඔලොමල තාක්කල් අපි කල්පනා කරන තාක්කල් යන්නෙම අපාය පැත්තට තමයි කල්පනා නොකර දේවල් වලට යන්න දුන්නොත් සෝබා ධර්ම වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා අපි ක්‍රියා නොකර ඉන්න වෙලාවේ සබ්බපාපස කරන කෙරුවොත් ක්‍රියාවක් අකුසල් වෙන්න ඉඩ තිබේ මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියාකලා වැරදි මේ ක්‍රියාකලා වැරදි බුදුන්සේ කියන පොඩ්ඩක් එක තැනක වාඩි වෙලා හෙල්ලෙන්නේ නැතුව හුස්මට යන්න අරපන් හුස්ම ගන්නත් එපා මේක දිහා බලන් හිටපන් කොච්චර අමාරුද කියලා බලන්න කිසිම ඡන්දයක් පහල කරගන්න එපා කිසිම ආසාවක් පහල කරගන්න එපා නිකන් ඉන්න අරින්න කියලා එදී අපිට මේ දවස් 7-8ක් ඉන්නකොට 10ක් 15ක් ඉන්නකොට අනන්ත වාර ගණක් හම්බ වෙනවා කවුරු හරි කණ්ඩු වෙලා දෙයි කවුරු හරි හදපු ඇඳක් තියෙයි ඔබ කරබන ඉන්න පුරුදයක් කතා නොකර ඉන්න පුරුදයක් මොනක් කියන්නේ නැතුව හිටපන් මේ කයත් ඕනට ක්‍රියාත්මක කරන්න නැතුව හිටපන් මොකද වෙන්නේ කිය අපි අර ඡන්දේ නිසා පුදුමාකාර මෙහෙවීමක් තියෙන අපිට මේ මේ කූඩල්ලා කොටේ උඩ තිබ්බා වගේ ලාහට ගෙම්බෙකුතු කෙරුවා වගේ තියන්න ඉසලපයි කොහෙන්ද මේ මොටිවේෂන් එක එන්නේ එක තැනක ඉන්න බැරුව අපි මේ සැප හොයන තමයි මේ හම්බ කරන්නේ හම්බ කරලා සැපත් දෙන්න බලන්න එදාට ලෝකේ තියෙන කුණු කන්දල් හේරම ඔළුවේ දාගෙන අර විවේකේ නැති කරගන්න. ඉතින් ඒක නිසා අපි මේ ඡන්දේ අපි මෙහෙවන්නේ මීහරකෙක් නාස්ලනුවක් දාගෙන එහෙට මෙහෙට මෙහෙවනා වගේ අර සංකල්ප වෙනස්ුනේ නැත්තම් අපි හිතාගත්ත දේවල් අපි ප්‍රාර්ථනා කරපු දේවල් වලට අපි එහාට මෙහාට මෙහෙවනවා ඉස්සුඹලන්ට චිත්තක්ෂණයක් නොතබා. ඒක නිසා මේ ඡන්දේ නිසා නැත්තම් සංකප්ප නිසා ඇති වෙන මේ ඡන්දයෙන් පරිලාහයක් ඇති වෙනවා. මේ ඉඳගෙන ඉන්නකොට මොනම වෙහෙසක්වත් නොකර ප්‍රාර්ථනාවක්වත් නොකර පණිදියක්වත් නොකර චේතනාවක්වත් නොකර ඉන්නකොට තියෙනවනම් පහන් දැල්ල උඩටමපත් වෙනවා වගේ හැම ඡන්දකීම වෙන්නේ මේ පහන් දැල්ලට උලඟක් වදිනවා එහාට වෙන්නම මෙහාට එනේන පුංචි උලඟක් පාසා පහන් දැල්ල නටනවා ඉතින් අපි හරි කැමති නටන පහන් දැල්ලට ඒ කෙලින්මපත් වෙන පහන් දැල්ලට වැඩිය මේක නිකන් අත ඇදියොත් වෙන්නේ කෙලින්පත් වෙන එක විතරයි ඒක දකින්න නැතුව කී කෝටියක් මිනිස්සු මැරෙනවා මේ ජීවත් වෙන අවුරුදු 100ක කාලය තුල 90ක කාලය තුල 80ක කාලය තුල 60ක 70ක කාලය කවදාක පහන් දැල්ලක් වගේ උඩට හිත තියනවා දකින්න නැතුව මැරෙන මිනිස්සු ගන්න කොච්චරක් තියෙනවද ඒකට හේතුව මේ මිනිස්සුගේ ඡන්දේ ඉන්න දෙන්නේ පහන නලියන ඉති මේ ඡන්දේ නිසා ඇති වෙන පරිලාහය මේ මෑත අවුරුදු 30-40 තුල බොහොම සීක්‍රින් වැඩුණා ඒක සංඛ්‍යාලේකනෝනේ ඔය UN එකෙන් අනන්තවත් පෙන්නනවා ජනතාවගෙන් 40% බෙහෙත් පොන මට්ටමේ මානසික අසහන. පාසල් යන දරුවන්ගෙන් 25% දැනටමත් බෙහෙත් වෙනවා. අවුරුදු 6ට අඩු ළමයින්ගේ බඩේකක්කමත් තියෙනවලු මොන තාලෙන්වත් සනීප කරන්න බැහැ. මේ රාගම ස්පීතාලේ විශේෂඥ වෛද්‍යවරයෙක් මාව හම්බෙලා ඇවිල්ලා ඒක දවසක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම එකක් තියෙනවා බෙහෙත් අහන්නේ. ඉතින් මං ගෝ මයි ළඟට ඇවිල්ලා කතා කරන්න මොකටද මට ළමයිත් නැහැ. මයි ළඟ බෙහෙතුත් නැහැ. මට බඩේකක්කමත් තිබුණෙත් නැහැ පොඩි කාලේ. වැඩක් නෑ මට කතා කරලා. හැබැයි ඔබ වහන්සේ ළඟ බේත තියෙන නිසා මම මේ කියන්නේ කිව්වා. මම මොකද්ද බේත? අවුරුදු 6දී සතිය පුරුදු කරන්නයි කිව්වා. අවුරුදු 6දී සතිය පුරුදු කරන්ඩ අපිට බැරිද වැඩ පිළිවෙලක් හදන්න මේ දරුවගේ නලියන්නේ නැතුව පහන් දැල්ල උඩට තියන්න පුළුවන් බව පොඩි කාලේදීවත් පෙන්ලා දෙන්න.
මොකද මයිලඟ එහෙම සුදුසුකමක් ඇත්තේ නැහැ. ඒකට යන්තම්මගේ අදහස තිබුණා ඔය සතිපාසල පිළිබඳව. ඊට පස්සේ කොහම හිටින්ද ඇවිල්ලා බලනකොටයි මට උගන්වපු ටීචර්ත් මේක ඇතුලේ භාවනා කරනවා ස්වාමීන් වහන්සේ මම දැනගෙන හිටියා. අපිට මේ ළමේකට එක චිත්තක්ෂණයක් පෙන්වන්නේ. අරක මේක ආස කරනවා වෙනුවට විනිකම් බලාන හිට මම මේ දුවන්නේ කොහෙද කියලා. ඡන්දේ වෙනුවට පරිලාහයක් නොකර ඡන්දේ දිහා බලන හිට මම මට අරක කරන්න හිතනවා මේක කරන්න හිතනවා යහහට ඵලයන් චූංචෑන් මෙහහට ඵලයන් චූංචෑන් අරක ගෙනින් චූංචෑන් මේක ගෙනින් චූංචෑන් තමයි. කිසිම වෙලාවක නිකන් නැහැ මේක. කාටද මේ හම්බ කරන්නේ? කවුද මේකේ කාරකයා? කාගේ න්‍යාය පත්‍රයේද මේ දුවන්නේ? බුදුසෙනාචේ සඳහන් කරනවා කාමාතේ පටමා සීනා මාර්යාගේ පළවෙනි සීනාව කාමී. ဒုတိය අර්ධේ උච්චති. අධි කුසලයට කම්මැලිකම. තතිය කෝපි පාසසතුත්තන් තණ්හා. තණ්හාව කියලා කියන්නේ පරිේශන තෘෂ්ණාව. අර්ග කරලා බැලුවොත් කොහමද? මේක කරලා බැලුවොත් කොහමද කියලා අර පරිලාහ නිසා පුදුමාකාර පරිේශන කරන්න හිතෙනවා. හැම කෙනාම තව අර්ග කරලා බලනවා මේක කරලා බලනවා මේ භාවනා කරනකොට මේක කිරුවොත් මොකද වෙන්නේ අහනවා මේක කරනකොට අර කිරුවොත් මොකද වෙන්නේ කියලා අහනවා. ආස්වාස කරනකොට බිම්බි මහැකිලිම දැක්කොත් මොකද කරන්න ඕනේ කියලා අහනවා. බිම්බි මහැකිලිම කරනකොට ආස්වාස දැක්කොත් මොකද කරන්න ඕනේ කියලා මම මේ බැඳපු ගෑණින්දදී අල්ලපු ගෙත ගෑණි දැක්කොත් මම ප්‍රේම කරන්නද කියලා අහනවා. ඉතින් දීපල්ලක උත්තර බඳින්න ඉස්සෙල්ලා ඇහුවනම් කියන්න තිබ්බා. දැන් බැඳලා ඉන්නේ. අල්ලපු ගෙත ගෑණි ලස්සනයි. ඒක බොරු නෙවෙයි. ස්වාමීන් වහන්සේ කමන්නේ නැද්ද නිකම් මේ යත් ඇවිල්ලා පෙන්නනවා මහත් පොඩ්ඩක් බැලුවට කමන්නේ නැද්ද කියලා. එක අරමුණකට හිත දාපු ගමන් වෙන අරමුණක් ඇවිල්ලා මුකුළු කරනවා. වෙන අරමුණක් ඇවිල්ලා ඉඟි බිකි පානවා. එතකොට යාගන්න දැන් සෝන්සෙ මං කොයි එකනද බලන්න ඕනේ. ඉතින් බැඳගත්ත විදිහ ගහපන් යකෝ කියලා කියනවා. දුප්පටි විජ්ජහ අමාරුයි. අර මිනිස්සයා ඉඟිබිගි කරනකොට කොහොම කරන්නද අප්පා? මොන භාවනාවක් කරන්නද? ඉතින් නන්දහමඳුර ගිහිල්ලා භාවනා කරනකොට ජනපද කල්යاني කිව්වලු එනකොට ගියත් තිමියනි වහා එන්න කියලා. ඉතින් ඇස් දෙක වහගත්තාම මොනවද වෙන්නේ? මට කවුළුවෙන් ඔබ ඉබීකම් කළේ. කවුරුදෝ අර කවුළුවෙන් සිනාසී ඉබීකම් කළේ. මා පෙලන්නද මා පෙලාගෙන මා තලන්නද ඔබ එසේ බෙලිකම් කරේ කියලා අර එබිකම් කරපු ජනපද කල්යාණිකේ දෝෂේ තමයි අපිට තියෙන්නේ. මේ භාවනා කරන්නේ ඉඳගෙන ඉන්න එක ගැන බලන්න. හිත තියෙන ජනපද කල්යාණිකේ. ඉතින් ඒක පාවොක් සයිඩෝ කියනවා. ජනපද කල්යාණී බුදුරජාණන්තේ ගෙදෙට්ට වයින් වෙලාවේ නන්ද කුමාරයා ඉඳලා තියෙන ධනවත් මාණිකේ පොට්ටුව තියෙතියා. පොට්ටු ජීවිල ගෑනුගේ මා විශාල සෙල්ලමක් ඔය දැන් කාලේ පොට්ටු කියන්නේ නැහැ. ඒ පොට්ටු බොහොම ලස්සන විචිත්‍ර කරලා අඳින්නේ. ඔය පල්ලියට ගියාම මේ කෝවිලට ගියාම තියෙනවා. ඒක ලොකුවට තියෙනවා. අරකේ ලස්සන කුන්තියක් තියලා පොට්ටුව තියෙනවා. ඉතින් පොට්ටුව තියෙනකොට කණ්ණාඩි අල්ලගෙන අත් දෙක හරියට සම්බර කරලා මෙහෙම හරියට සෙන්ටර් කරලා තියනවා. ඉතින් ඒක ජනපද කල්යාණයට මේ නන්ද කුමාරයා කර කර ඉඳදී කවුද දොරට තට්ටු කරන්නේ? මේ දෙන්න ලව් කරන වෙලාවේ කාටවත් මේ ඉන්න බැරිලු දොරට තට්ටු කරන්නේ. සීරියස්ම තමයි. ඇවිල්ලා තට්ටු කරපුවා නම් දැන් නන්දහමතු කියලා බලනකොට බුදුරජාණන් වහන්සේ වැඩලයි කිය. ජනපද කල්යاني කවුළු ගියාට ගමන්න පොට්ටු වේලෙන්න ඉස්ස ලෙන්ඩෝ නෑ. ජනපද කල්යاني දැන් නන්දහමතු එළියට යන්නේ බුදුහමතු බලන්න නෙවෙයි අර වේලෙන පොට්ටුව දිහා බල බල තමයි. ඉතින් හදිසියවත් රිට්‍රීට් එක ඉන්න වෙලාවේ කවුරුද ගෙදරෙන් ඇවුවොත් පාවසඩ ආන පොට්ටු වේලෙන්න ඉස්ස ලෙන්ඩ කියලා කිව්වද කියලා. දැන් දවස් 10 රිට්‍රීට් වලට ආවම 6න් යන්නේ කට්ටිය. 7න් යනවා මොකද? අර පොට්ටු වේවිලාද? ඒලෙන් ඉතල ගෙදරයන් මේ වගේ කීයක් ඉඟිබිඟි කරනද අපි ඔළුවට ඇවිල්ලා මේ උදාසීන වූ අරමුණේ ඉන්නකොට මේ පරිේශන තෘෂ්ණාව නිසා අපිට හිතා ගන්න බෑ එකම චිත්තක්ෂණයකවත් පහන උඩටපත් වෙනවයි කිය. ඉතින් අපි හිතන මේක මගේ දෝෂයක් මගේ කඩප්පුලිකමක් මගේ නොකැමනාකමක් මගේ දහපතුරා ගතියක් මගේ පට්ටපඳුරු ගතියක් නෑ මේක හිතේ ඇති මේක දැකපල්ලා මේක දකින්න පුළුවන් වේද? gedara dahasakut wamet daku babbe kadana dakunu adit wada gana bokket babbe tiyagena owa balanna bae ne kuranna bae mehe aapila poddak balapalla me hulan adin tanaka pahan dalla wage ekka cittakshanaya dakkana apita thiyena me parveshana trushnaan samayeka baada wenna hati ඊට පස්සේ බුද්ධ ඥානanse ඉස්සරහ කරනවා හාරිපුත්තු සංශය මතක් කරනවා මේ පරිේශන නිසා අපිට ලාභ වෙනවා අපිට හරි වෙනවා ඔක්කොටම හැම පරිේශනෙම සාර්ථක වෙන්නේ නැහැ නමුත් පරිේශන නිසා ලාභ ලැබුණොත් ඒ කියලාට මතක නැහැ කොයි වගේ තැනක ඉඳලද මං මේ අසහනයෙන් පරිලාහයෙන් පරිේශෙන්ට ගියේ දැන් පරිේශෙන් ලාභ ලැබෙනකොට අර ඉදර මතක කරලා ආපු මූල කර්මස්ථානේ නන්නතර එයිසම මේ ලාභය තමයි අර මාළුවට දාපු හැම වගේ හැම කෙනාගේම හිතේ තියෙන අර උඩම තියෙන සංකප්ප තුන නැති වුණාට යහට සංකල්ප හයක් තියෙනවා. ඒ හයෙන් එකක් අල්ලනවා අපි.
ලාභ සත්කාර පිළිබඳ ආසාව. ඉති ලාභේ ආපු ගමන් එයා මේ භාවනා කරන බවක් මතක නැහැ. මේ පාර දිගේ ගියොත් නම් ගතම් එකක් ගන්න පුළුවන්, සම්තික එකක් හම්බ වෙනවා. ලාභ සත්කාර විශ්ේ යනවා. එහෙම නැත්නම් ඥාති විතර්කේ එනවා. ඥාති ඉන්න මේ කියලා දෙන්න ඕන, කරලා දෙන්න ඕන, අරකයි මේකයි කියලා දරුවෝ ගැන, අම්මා ගැන, තාත්තා ගැන, නෑයෝ ගැන හිතනවා. එහෙම නැත්නම් අනවඤ්ඤති පරිසංයුක්ත විතක්ක කියලා හිතනවා. මම මෙතෙක් කරපු වැඩේ සෑහෙන බැනුම් ගැව්වා. හොඳ වැඩ කරන්න දීලා බැනුම් ගැව්වා. මීට පස්සේ නම් මම වැඩ කරන්නේ කිසිම කෙනෙක්ගෙන් බැනුම් අහන්න නැති වෙන්න. අවඤ්ඤාණ වලට ලක් වෙන්නේ නැහැ. අනවඤ්ඤති පරිසංයුක්ත විතක්ක. ඊට පස්සේ හිතනවා නෑ නෙමෙයි, අරමුණේම හිටියොත් කිසිම ලෝකෙ වෙන දෙයක් දැනගන්න බෑ. ප්‍රවෘත්ති අහන්න ඕනේ, ජනපද විතක්ක ගන්නවා. අරක දන්නේ නැහැ, මේක දන්නේ නැහැ, මෙහෙම පැත්තකටලා මේ කුල්ලෙන් වහගෙන හිටපුවාම හරියයිද? කොට කතා කරලා බලන්න ඕනේ කායින් හරි. මේ ඩොලර් එක එනකොට නම් 160 ගන්න තිබුණේ, දැන් 65ට නගලා දන්නෙත් නෑ. අඩු වෙලා දන්නේ ඕන්න පටන් ගන්නවා මේ ජනපද විතක්. එහෙනම් අමර විතක්ක පටන් අර ගන්නවා. මට දැනෙනම කොලෙස්ටරෝල්, මට දැනෙනම ඩයබටිස්, මම මීට පස්සේ ජීවත් වෙනවා හරියටම මැනලා කන්නේ රතුහල් විතරයි. මුතුවට කොල වන්දනවා, ව්‍යායාම කරනවා කියලා. ඉතින් මේ භාවනා කරන්නේ අමර විතක් වලට යන පරානුද්යතා පරිසංවිත විතක්. අනේ අපිට නම් බුද්ධ ශාසනයක් හම්බුණා, මේ රිලවුන්ට එහෙම කවද නිවන් දකින්න පුළුවන් වෙයි තන්නේ අප්පා? මුන්ට කාටක කියලා දෙන්න ක්‍රමයක්, මේ බ්‍රේල් ක්‍රමයේ වගේ රිලවුන්ට මේක පොඩ්ඩක් කියලා දීලා අනිච්චන් දුක්ඛන් අනත්තන්වත් කියලා දෙන්න නැත්තම් පොඩි මොකක්වත් ඕනේ නැහැ. දානයක්වත් දෙන්න පුරුදු කරන්නේ නැත්නම් අයියෝ මේ සත්තු කවද ගොඩ එන්නද අප්පා කියලා එන්න මේ පරානුද්යතා පරිසංවිත විත. මේ දන්නේ නැහැ මේ ලස්සන පහන උඩට යන්න හදනකොට මේ අපි ළඟ තියෙන මේ විතක්ක, සියුම් විතක්ක ඇවිල්ලා අපි එහාට මෙහාට නලව නැහැ. ඒකේ එකක් තමයි ලාභ සක්කාර පරිසංවිත විතක්. තමන් කරන දේ හරියොත් එයාට මතක නැහැ මම මේකට මෙතෙන්ට ආවේ කියලා. ඒකට ලොකු ශාන්ති කියනවා කතාවක්, භික්ෂුවක් මොන දේ කිරුවත් හරියනවායි කියලා. කේන්දර බලන්න යන්න, ඇස් දෙකම් කරන්න යන්න බලන්න, වින ඕනේ සර්විස් එකක් කරන්න යන භික්ෂුවක් කිරුවොත් 10 ගිහියෝ කිරුවට හරියට හරියන හැබැයි මහානකම ඇර. මහානකම විතරක් හරියන්නේ නැහැ. මොකද ඉන්නෙම පිටපැත්ත බලන. මේ ලාභ සත්කාර කරන කෙනදී හරියනවා. ඉතින් ගහන්නේ මොනවාද? චිත්ත වසංග සුවඳ ධූපේ. නැත්තම් වශී ගුරුකම්. හරි ගියාම ගාස්තු වේමෙට. කවි ඉස්සර 30 හිමි. හැමදාම ඇඩ්වර්ටයිස්මන්ට් එක පස්සේ බලනකොට තට්ටේ කපලා කවි ඉස්සර 30 වෙලා තිබ්බා. හිමි නැහැ. හිමි වෙලා. හිමි වෙලා අද සාසනෙ වෙලා තියෙනදී භික්ෂුවක් අත තිබ්බොත් මේ මහානකම ඇර ඕනෙම දෙයක් හරියනවා. ගිහියන්ගෙන කුමන කතාවක්? මේ කෑ ගහන දේශපාලනඥයෝයි මේ උගන්නන මිනිස්සුයි අපිට මොනවද උගන්වන්නේ? ඒගොල්ලෝ උගන්වන්නේ ලාභ සත්කාර වැඩි කරන්න හැටි. ඕගොල්ලෝ හිතනද මේ අපි ගැන හිතසුව එක බලලා අපට අර්ථ කුසලයේ පිණිස, අර්ථ සිද්ධිය පිණිස මේ උගුර කහර ලේ කරගෙන කෑ ගන්නවයි කියලා නෑ. උමුත් කරන්නේ කාර්ය කෙනතුරු කාගෙත් රැවටිල්ල. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. මනුස්සයා ආර්ථේටයි නටන්නේ, මුදලටයි නටන්නේ, අර්ථ කුසලයේ තියෙන්නේ. සත්පුරුෂයෝකෝ, සද්ධර්මයකෝ, මාත්මේ විදිහට ලාභ සත්කාර දිගේ ගියොත් පරිේශන සාර්ථකුණයි කියලා. සාර්ථක වීමම තමයි අසාර්ථකේ භවයේ ලකුණ. ඒක නිසා බුදුජානසයේ දේශනා කරන අඥායි භික්කවේ ලාභ සත්කාරෝ අඥා නිබ්බාන ගාමිනී පටිපදා. ලාභ සත්කාර මාර්ග මේ පැත්ත නම් නිවන් මාර්ගයේ සම්පූර්ණ අනිත් පැත්ත. ඒ නිසා මේ දෙක දැනගෙන විවේක මනුබුරුවේ ওই ලාභ සත්කාර දිගේ යන්න එපා, විවේක වෙයන්. ඉතින් පෞලක ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ මනුස්සයා විවේකයේ ලැබලා ලාභ සත්කාර අඩු කරනවට গিදර පෞලියයි කැමති වෙයිද? ලංකාවේ කරව සමීක්ෂණයක විස්තර ඒ හොඳ මීටපු සමීක්ෂකයා කියනවා අද කාලේ ලංකාවේ හම්බ කරන පවුලක ඉන්න ගෑණි මිනිහා දෙන්න පොඩ්ඩක් සල්කලා බලන්න කියලා. ඒ ගෑණි මිනිහා ගෙදර එනකන් හැම කෙනාම බලාගෙන ඉන්නවනේ මට මොන හරි ගෙනෙයි කියලා. ගෙනාවත් කියනවා ඔయిత වෙදී හොඳ බඩු නම් තියෙනවා, මට ගෙනල්ලා තියෙන බාල බඩුව. මට මේිට වෙදී හොඳ එකක් ගෙනත් දෙන්න. ඇත්තටම ඕනනම් එයාට පුළුවන්. දරුවොත් බලාගෙන ඉන්න. මිනිහාගේ ගෑණි අම්මයි තාත්තා දෙන්නත් බලائیں۔ ගෑණිගේ අම්මයි තාත්තා දෙන්නත් බලائیں۔ මේ දරුවා දැන් බලපන් බදින්න ඉස්සලා නම් මට අරක මේ ගෙනත් දෙනවා. දැන් මේ ගෑණියක් ගත්තාට පස්සේ මට ගෙනත් දෙන්නේ සෞතු සුරුට්ටු ඉස්සර නම් ගෙනවා, නියම සුරුට්ටු ගෙනවා කියලා. අර ගෙනත් දෙන එකත් හොඳ නැහැ. ඉතින් මේ මනුස්සයා බහු වෙන්න රස්සාවට යන්නේ අමුඩේ හොඳටම තද කරගෙන අරිට වෙඩිය කීයක් හරි හම්බ කරා. ඉතින් එන්නේ මොකද්ද? එන ආතතියක. මේ හම්බ කරගෙන මේ මිනිහගෙන් හෝ මේ ගෑණිගෙන් කන එකෙක් මේ මනුස්සයාගේ සුභ සිද්ධිය කල්පනා කරනවාද කියලා අහන. අර්ථ කුසලයේ හිතනවාද?
එයා කිව්වොත් මේ මට දවස් අධ්‍යාප පැත්ත කරලා විවේක වෙන්න ඕනේ කියලා. එයා කියයි මේ බබෙක් හම්බෙන්න ඊට පස්සේ විවේක වෙන දැන් බෑ. අහවල් වැඩේ තියෙන ඊට පස්සේ විවේක වෙන කියලා කවදාකවත් ඉඩ දෙන්නේ නැහැ. මේ මහත්තයා කියනවා ඒක පැත්තක තිබිච්චයන් වටේ ඉන්න මකරිය වැතිර ඒ අම්මන්ඩිටවත් ඒ මෝලටවත් ඒක තේරෙන්නේ නැහැ. උන්වත් හිතෙන්නේ නැහැ දවසට විනාඩි 5-10ක් පැත්තලා භාවනා කරන්න ඕනේ කියලා. කොහොම කරන්නද අපා භාවනා කරන්න ගියාම හිත පිට යනවනේ කියලා ඒකත් හම්බ කරන්නම දාන. ඒ නිසා ලාභ සත්කාරය ගැන කියනකොට බුදුසන්සේ සඳහන් කළ තුනා පුරුෂයෙක් තනි ස්ත්‍රියක කාමරයේ හිටියත් අහු නොවි ඉඳී තියෙනවා ස්ත්‍රියවට. ඒක හරි අමාරුයි හිතා ගන්න. වෙල්ලාව සත්කාරෙන් නම් අහු වෙනවාමයි. මේ පසුගිය අවුරුදු 40 ඇතුළත භික්ෂුන් වහන්සේට වෙන දෙය දිහා බලන ඉන්නකොට වෙන මොකක්වත් අතුරු බලවේගයක් ඕනේ නෑ. කතෝලික හෝ මුස්ලිම් හෝ ශීක් මොකක්වත් ඕනේ නෑ. ලාභ පොඩ්ඩක් වැඩි වෙච්ච ගමන් ඒක නිසා කියලා තියෙනවා කෙහෙල් ගහක මල් පිපුණාම මොකද වෙන්නේ? කෙහෙල් මලක් කියලා කියනවා. ඉවරයි ගහ. උණ ගහක මල් පිපුණාම මොකද වෙන්නේ? බට ගහක මල් පිපුණාම මොකද වෙන්නේ? ඕක තමයි සත්පුරුෂයාට ලාභ සත්කාර ලැබුණොත් කාපුරුසා සක්කාරෝ කාපුරුසා හන්ති. අද එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ තමන් ළඟ තියෙන මුදල් පාවිච්චි කරන්නේ. එකෙකුටවත් තේරෙන්නේ නැහැ. පාවිච්චි අතේ තියෙන මුදල් නම් කමන්නේ නැහැ. ණයට ගත්ත මුදල් වලින් තමයි මේ සෙල්ලම් කරන්නේ. ඉතින් ඒක නිසා ලාභ සත්කාර ලැබුණට පස්සේ මේ මිනිසයාට වෙන මේ ඔලමොල කමත් එක්ක මුන්න කෙනෙක්වත් කියන දෙයක් අහන්නේ. ඒක නිසා ඉස්සලා බුද්ධ ශාසනයේදී මාර්යාවිල භික්ෂුන්ට කරදර කරා. ඒක තමයි කර්ණ්‍ය මිත්‍ර සූත්‍රයේ නිදාන කතාවේදී. මාර්යාවිල නපුරු සද්ද දුන්නා, නපුරු බය ඇති කරා, භවනා කරගන්න බැරි වුණා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහී වස් කාලය ඇතුළත සරුවතන් දේශනා කරා මගේ මේ සූත්‍රය දැනගන්න ආපහු යන්න කැලේට යන්න ඉස්සලා කර්ණිමිත සූත්‍රයේ දේශනා කරමින් යන්න දේශනා කළා දිගටම කර්ණිමිත සූත්‍රය කරන්න. කර්ණිමිත කියලක ඔය මෙත්ත කියලා දැන් දාගත්ත ඔගේ තියෙන කර්ණියන් අත්ත කුසලයේ කියලා තියෙන්නේ. අත්ත කුසලයේ සිපතේ ඒකට අර දෙවියන්ට බ්‍රහ්මයන්ට කොහොක්වත් ඉන්න බැරුව නපුරු යකුටත් ඉන්න බැරි කර බිමට බහැලා. අයි මේ ස්වාමීන් වහන්සේලා බොහොම ගුණවන්ත සිල්වන්ත නිසා ඒගොල්ලන්ගේ තියෙන ඒ කෑකොසංග හෙලි නපුරු ගඳ නපුරු සද්ද අඩු නැයි කියලා තමයි කතාවේ තියෙන්නේ. මේක බැලුවාට පස්සේ මාර්යා බල කල්පනා කරාලු දැන් ගහලා බිම දාන්න බෑ. ලාභ සත්කාර දීපු ගමන් හරිට වැඩි හානියක් කරගන්න. මේක ආගමක පිරිහීමේ අවස්ථා හතර ගැන කතා කරනවා. කතා කරනකොට වැද්දගත්ම අන්තයක් තමයි කොයි ආගමට හෝ ලාභ සත්කාර වැඩි වුණා නම් ඒක තමයි දේවදත්තට උනේ. දේවදත්ත බුදුන් මරන ධර්මත. අජාසත් රජුණන් කියව උඹ තාත්තා මරලා උඹ රජ වෙයන්. මම බුදුන් මරලා බුදු වෙනවා. එතකොට අජාසත් රජුරෝ ප්‍රධානම දායකයා. කාගේද? දේවදත්තගේ. සාරිපුත්‍ර ස්වාමීන් ළඟ පැවිදිච්ච 500ක් අජාසත්තර මේ දේවදත්ත ගාවට ගියා. සාරිපුත්‍ර කීයේ ස්වාමීන් කියන්නේ ධර්මසේනාධිපති. මොකද අතනේ ඒතරම් ලාභ සත්කාර. අන්තිමට වැසි වස්සන කැටි ඉගෙන ගත්තා. අකුණු ගහන හැටි ඉගෙන ගත්තා. මේ අභිඥා හරහා රජුරෝ නතු කරගත්තා. අන්තිමට මොකද උනේ? බුදුන්වත් ගොඩ ගන්න බැරි තත්ත්වයටපත් වුණා. ඒ නිසා අද මේ ලාභ සත්කාර තියෙන විෂය කවුරුවක්වත් හිතන්නේ ඒගොල්ලෝ හිතන්නේ බල්ලෝ මරලා හරි කමන්න සල්ලි හම්බ කරපියාව. අතමිට කාසිපණන් හොඳ හැටි තියෙනවනම් හිටගෙන මම දිවි ලෝකේ මවන්නම් කියන භෞතික න්‍යායකට අපි යන්නේ. භෞතික විද්‍යාවක අපි ඉන්නේ. භෞතික විද්‍යාව විනිශ්චය මිචිම කාබාසිනිය කරලා ඉවරයි. අහිංසක දරුවන තාම ඔය පචේ උගන්නන පන්ති කාමරවල. තාම ඔය වෙස්ට් එක උගන්නපු පච ටික සිටියන් ඇඳ ඇඳ ආවර්ත්‍ය බකු දිදි ඒ කරන විනාශේ අවුරුදු ගාණක් යනකම් ලංකාව නැගිටවන්න හම්බ වෙන්නේ නැහැ. අපේ තිබුණ පිළිවෙන් අධ්‍යාපන ක්‍රමයේ කෝ අපේ තිබුණ දහම් පාසල් ක්‍රමයේ කෝ අපේ තිබුණ ගුරුවරුන්ට දරදී ඇදලා උගන්වන ක්‍රමයේ කෝ ගුරුවරු ඒ දෙමව ගමක ලස්සන ජීවත් වෙන ක්‍රමයේ කෝ අද හාමුදුරුවොත් රජයේ පඩියට උගන්වනවා බැලේවෝ. ඒ මොකද මේ අධ්‍යාපන ක්‍රමය. ඒක හදලම තියෙන්නේ ලාභ සත්කාරේ. මොකද අහුවෙලා නැති කියලා බලන්න. මේක වෙන්නේ පරිලාහයක් නිසා. තමන්ට මොකද්ද අඩුපාඩුවක් තියෙන නිසා තමයි හොයන්නේ. හොයලා හම්බ වෙච්ච දවසේ ඉඳලා මේ මනුෂ්‍ය විශ්ින් මේ මනුෂ්‍ය විනාශ කරගන්න. ඒක නිසා ආයේ යම් වෙලාවක යම් කිසි කෙනෙකුට ලාභ සත්කාර ලැබුණා නම් එයා මඤ්ඤණා කරන්න පටන් ගන්නවා. මේක මම, මේක මගේ, මේක මගේ ආත්ම. මට ඕන විදිහට මම වැඩ කරනවා. ඒකේ තියෙන අහිංසකකම මේ නියතමානිකම නැති වෙලා යනවා. ඒක නිසා මේ නානත්තතා නමය ගැන කල්පනා කරලා බලනකොට කොච්චර ප්‍රසිද්ධ කරුණ නමයක්ද කියලා බලන්න සමාජයේදී බලනකොට වෙලා තියෙන දේ. නමුත් එවුවන් අනිත් පැත්තට දාලා පරිශ්‍රණයක් සඳහා report එකක් ලියන වෙලාවක ලාභ සත්කාර වැඩි කිරීම සඳහා ආර්ථික සමීකරණ හදන වෙලාවක අපි බලන්නේ මේක ලොකු නිර්මාණ ශිල්පයක් විදියට. ලොකු ප්‍රගමනයක් විදියට.
නමු සර්වචන්සි මේ සියල්ලම දැකලා අපිට උගන්වලා තියෙන්නේ නිකන් සාමාන්‍ය මේ නානත්තතාවයක් ගැන කතා කරනකොට අර පිරිමැස්ම ඉගෙන ගන්න ප්‍රයෝජනය සලකලා පාවිච්චි කරන්න ඉන් එහාට තිබුණත් මිරිකලා ගන්න යන්න එපා. ඒ විසකාව දීග දෙනකොට පරීක්ෂා කරු එක ක්‍රමයක්ලු විශාල වලමුටි ටිකක් කෑම වල ඉතුරුච්ච වලමුටි ටිකක් ගඟක් අයින්න ගිහිල්ලා හොදන්නේ කිව්වා. විසකාව කෙරේ ලොකු මුට්ටියකට වතුරයක් කරන්න ඒ මුට්ටියට ඔක්කොම වලම් හොදලා ඒක ගොඩට විසි කරලා තව එක වලම් මුට්ටියකට තව එක වතුර එකක් අරගෙන ඊටු ටික හේදුවලු. එතකොට බලහිනට බමුණු කිව්වලු යකෝ ඔච්චර වතුර තියෙනවා මොකද අතොට පිරිමහින්නේ කියලා. දැන් වතුර තියෙන එක වෙනම දෙයක්. පිරිමැස්සයි කියලා වැරද්දක් නැහැ නේ. එක මුට්ටියක් එළියට ගත්තා ඒකට හොදලා ඒක ඉවර වෙනකම් වැඩන එක විසි කරන්න. දෙවෙනි මුට්ටිය ගත්තා. එහෙම නෙවෙයි දැන් අපි කරන්නේ වරඳ වරඳ ඔබන එකනේ කරන්නේ. ගඟට ගඟට මොකද වෙන්නේ? ජලයේ පිරිසිදුකමට මොකද වෙන්නේ? කොළඹ තියෙන ෆැක්ටරිස් වලින් දැන් මොකද වෙලා තියෙන්නේ? කොළඹයි තියෙන ජලාශවලට විනාසයි. මම ගියා තේම්ස් නදියව අයින් තියනවා බලන්න. එංගලන්තේ තේ කහට වලට වැඩිය කහටයි. කිසිම මාළුවෙක් නැහැ. පලාතෙම තියෙන ෆැක්ටරිස් වලින් අපද්‍රව්‍යයන් එකට. ওই මහලු කොට කතා කරන එක. මේ කැනඩාවට ගිය වෙලාවේ ලොකු වැවක් ගාව ලස්සන භාවනා මධ්‍යස්ථානයක්. ඒක සෙන්ට් ෆ්‍රැන්සිස්කන් නන්ස්ලාගේ භාවනා මධ්‍යස්ථානයක්. ගිහිල්ලා බලපුවා මේකේ මාළුව ඛණ්ඩ කුක්කු පියාඹන. මොකද මාළුව ඉඳපු උඩපයින්. මොකද අහල පහල තියෙන කුඹුර වලට බෙහෙත් ගහපුවා මාළුවට වතුර ඉන්න බෑ. මාළුවට වතුර විස වෙලා. ඌ මුදු උතුනේ ඉන්නේ කුක්කු. ටික දවසක් ගියාම මාළු සෑහෙන ගානක් මැරිලා ඉනවා යූරේ. බලනකොට අහල පහල කුඹුර වලට අහල පහල ගොඩ බිම් ගොවිතැන් වලට බෙහෙත් ගහලා. ලාභ සත්කාර. ඉන්න මාළුවෙකුටවත් ඉන්න බෑ. කිසි කෙනෙකුට මේක තේරෙන්නේ නෑ. කොච්චර බෙහෙත් ගැහුවත් කොච්චර ලාභ ලැබුණත් ඇති කියන්නේත් නෑ ඇමරිකන් ගොවියා. තමන් හම්බ කරන කණ එක නෙවෙයි කරන්නේ. පුළුවන් තරම් හම්බ ගන්න. ඒ පරිසරයත් ඉවරයි, උපකරණත් ඉවරයි, සත්තුත් ඉවරයි, දිගටම යනවා. කාට හරි බ්‍රේක් තියනවද කියලා බලන්න, කාට හරි ක්ලච් තියනවද කියලා බලන්න. එකෙකුටවත් නෑ. ඉතින් මේ හිඟාගෙන කරන හාමුදුර කෙනෙක් කරන සේවය පොඩ්ඩක් බලන්න. කවදාකවත් බවාගෙන කණ්ඩ යන්නේ නෑ. උඹලඟ තියෙනවනම් උඹ කන බත්පතෙන් ටිකක් මට දීපන්. මම හිඟා කාලා ජීවත් ඒක හරි ලැජ්ජාවක් නේ. සාමාන්‍ය ගියට වසවිලි ලැජ්ජාවක් සිංහාකය. නම සරුවචනාංශෙත් කිරිය පිටි සිංහාවදී. විසි කරලා දාලා තියෙන ওই ගැබ් මල පහ වෙච්චාම නැත්තම් බඩ එළිය ගියාම විසි කරන රෙදි සීනවා. ඕකෝදල අරගෙන පෙරව ගත්තාම උඩ ඉන්න දෙවිවරු බ්‍රහ්මගොල්ල වඳිනවලු. අනේ මෙච්චර උතුම් කුලවලින් පැවිදි වෙච්ච මේ කෙනා තමන්ගේ විලිවහ ගන්න මේ පාංශකූල සිවුරක් දරනවා කියලා. තේ සත්‍ති සත්තා බ්‍රහ්ම දේවා බ්‍රහ්මා විමානා අබිනික්කමිත්වා නීලං නමස්සන්ති පසන්න චිත්තෝ කීනාසෝ ගන්නති පංසකූලං. තාම උදාර වූ උලාර වූ දේවතාවෝ 700ක් තම තමන්ගේ විවාහනවලින් ඇවිල්ලා ලෝක මනුෂ්‍ය ලෝකේ බලන වේලාවක දැක්කේ කීනාසෝ රහතන් වහන්සේ නමක් මිනිකුණක් විසි කරලා පංසකූලයක් ගන්න. ලෝකේ තියෙන වටිනා දේවල් කොච්චර ලෝකේ තියෙනවා මේ පුදුමව හතක්. ওই එකක්වත් බ්‍රහ්මයාට පේන්නේ නැහැ. බ්‍රහ්මයාට පේන්නේ මේ හාමුදුරුවෝ දැන් රහත් වෙලා. ඒත් විලිවහ ගන්න ගන්නේ මැරිච්ච මිනිකුණක් අයින් කරලා ඒකේ අපි කියන පිරිවට අරගන්න. අන්නේ ඒක වතුර බැඳලා තියෙන දවස් හතක්. කකුලෙන් පාගලා. ඊට පස්සේ ඒක කහට කැලි අයින් කරලා කඩ කපල මහනට හත්සරයක් වඳිනවලු. දවසින් දවස මේ සිවුර පෙරවනකම්. අහිංසකයි. කිසිම තරංගයක් නැහැ නන්නත්තරයක් නැහැ. අද තියෙන ඇඳුම් මොස්තර දිහා බලන ගෑනු හෙළුවෙන්නේ ඉන්නේ කොච්චර ඇඳක්. පෙන්නන්න ඕන ටික ඔක්කොම එළියේ. මේ ලස්සන ඇඳුම්. ඉස්සර තාප්පොලින් වහව ගෙවල් දැන් කටුකම්බු වලින් වහලා තියෙන. රෙද්දා කටුකම්බේ ඇසෙන් පේනවා කෑලි ටික ඔක්කොම. දැන් තියෙන මොස්තර ඔච්චරයි තියෙන්නේ. ගණ්ඩ දෙයක් නැහැ. ගණ්ඩ දෙයක් නැහැ. ඊට අනුවණ්ඩ දෙවුර පොරොල එළියට බෑ භික්ෂු අධ්‍යා බාන කොච්චර ලස්සනද කියලා. සරුවෙච්චන්නාන්සේ එළියට වැසනම් කොච්චර ලස්සනද කියලා. ඔය රූපලාවන්‍ය කරලා නෙමෙයි. නොලාව සත්කාර හොයන්න ගිහිල්ලා නෙමෙයි මේ පාන්ත කුල රෙද්දේ මේ පින්ඩපාතේ පින්නේ භෝගේ මේ කවුරුරි හදලා දෙන්න සීනාසනේ මේ පූතිමුත්තු බේසජ්ජේ මේක තියේදී අපි මේ නන්නත්තර වෙන්න ගිහිල්ලා අපි තටවැව්වට හරියයිද කුෂන් එක උඩ ඉඳගෙන හරියන්නේ නැහැ අරවයිත් පොඩ පොඩ අයින් කරන් අරවයිත් තියෙන ඒ කඩප්පුලිකන් අයින් කරලා අපි පැරණි මුතුන් මිත්තු කරපු ටික කරන්නකෝ අපිටත් තිබුණා පුදුමාකාරත්වයේ දක් මුළු ලෝකෙටම ආදර්ශ පිටර කොහෙන්ද අපි මුත්widetilde වැඩේ කරේ අපි අත්ත මේ වැඩේ කරේ
අපි කුඹුරෙන් හම්බ කෙරුවේ. දැන් ඔය වගේ මේ ඇඳුම් ආයිත්තන් වලින් මේ ගාමන්ස් වලින් නෙවෙයි. හැම genuම අපිට යටයි. දෙවියොත් කැමති, බ්‍රහ්මයොත් කැමති. මේක මම සමාප්ත කරන්න ඉස්සලා කියනවා. මේක සමාජයෙන් බලාපොරොත්තු වෙන්න එපා. සමාජයේ දැනට මන් නන්නත්තරයි. හැබැයි මට ඕන නම් කරතයි. උඹ ඕන දෙයක් කරගනින්. මේ කියලා තියෙනවානේ බුද්ධ ඥානසේ කියලා තියෙනවා. දන්නෝ ඒ චීදිත් යනවනම් ඊගෙන හිත නරක කරන්න එපා. අනුන් කරන අකුසල් සමාදන් වෙන්න යන්න එපා. මම පුළුවන්තරන් නිහතමානී වෙනවා. මම පුළුවන්තරන් අරබිස්පෙන්සුන් දායක වෙනවා. මම පුළුවන්තරන් මේ සිව්පසේට නටන වෙනුවට ලැබෙන්න බෙන වෙලාවේ සක්මණ පරියන්ගෙට දාන්න. අපි මේ සිව්පසේ වෙනුවෙන් භික්ෂුගේ සිව්පසේ කියන්නේ මං හිතන දන්නවයි කියලා චීවර සිවුර පිටිපස්සේ සේනාසන ගිලම්පස ඒක පිටිමන්ද සිවුර අල්පේච්ච වුණොත් ඊට භාවනා රාමතාවයට හොඳට වෙලා තියෙනවා. සිව්පසේ පිළිමන්දව පරිලායක් ආවොත් උදේ ඉඳලා හැන්ද වෙනකන් ඕකට හම්බ කර කර ඉන්නවා මිසක් කදාකත් වාඩි වෙලා ඉඳගෙන ඉන්නකේ විවේකේ ලැබෙන්නේ නැහැ. ඒක නිසා බුද්ධ ශාසනයේ භික්ෂුව ලාභ සත්කාර පැත්ත වෙනුවට විවේකය දිනු පවුණු කරනවා. මේක ඔක්කොටම කියන්න යන්න එපා. ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙන්න එපා. වෙන්නේ නැහැ. ගලෙන් පට්ට ගන්න යන්නත් එපා. මේ තමන්ව ඕනනම් කරන්න. ඒ කරනකොට ලැබෙන ඒ කරනකොට ලැබෙන පෙරමක ලකුණ තමයි සුබ ලකුණ තමයි ඒකට හරියන්න හරියන්න ඉඳගන්න හිතනවා ඉඳගත්තාම පුදුමාකාර පීචි ගතියක් එන්න පටන් ගන්නවා අනේ මොනවත් නැති වුණාට වාඩි වෙලා ඉන්න බව දන්නවනේ ඔය හිත වෙදියේ සපක් නැහැ ඇවිදිනකොට ඇවිදින බව දන්නවනේ කනකොට කන බව දන්නවනේ නිදනකොට නිදන බව දන්නවනේ හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවනේ ඉතින් මේ ඉරියාපත හතරේ හිත තියාගත්තනම් ඒකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ඒකට අපිට කිසිම පාදාවක් නැහෙනේ. අඩුපාඩුකුත් නැහැ. ඒ නිසා ඒකට අපි කියනවා ජම්මදායාදයක් කියලා. manussකමත් එක්ක හම්බෙච්ච ජම්මදායාදයක්. එක සැරේ යන්න එපා. ටික 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 මේ නන්නත්තර වෙන ගතිය වෙනකොට ඒකත් ගතියට යන්න. දාන වෝසග්ගුපට්ඨානේ ගත්තන් දන් දීමේ ලැබෙන සම්සනීපි බලන්න. සමත නිමිත්තුපට්ඨානේ ගත්තන් ඒක අරමුණක ඉන්නකොට පහන් නටන්න නැතුව තියෙන සැපත බලන්න. වයලක්ඛනූපට්ඨානේ කත්තා. හුස්ම වුණත් ගෙවෙනකොට තියෙන සාන්තිය පොඩ්ඩක් බලන්න. අඩු ගානේ සතිය වුණත් කමක් නැහැ ගෙවෙනකොට කලබලයක් වෙන්න එපා. නිරෝධානුපට්ඨානේ කත්තා. ආර්යයන් වහන්සලා කරන්නේ මේ සියල්ලම නිරුද්ධ වෙන බව දැනගන්න එක. මේ දේ දැනගන්නයි අපි මේ ලෝකයට ආවේ. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? ඥාත්මි පිං කරලා තියෙන්නේ අපිට මේ වාගේ වටින අවස්ථාවක් හම්බෙලා අනේ වටින බුද්ධ ශාසනයක් ලැබිලා manussත් ප්‍රතිලාභයක් ලැබිලා ක්ෂණ සම්පත්තියක් ලැබිලා සත්පුරු ශාසනයක් ලැබිලා සද්ධාත්ම ශ්‍රවණයක් ලැබිලා අවශ්‍ය නම් මේ වගේ පැවිද්දත් ලැබුණාට පස්සේ දැන් මේ ඔක්කොම තියාගෙන පරිලාහි තියෙන්නේ කවද මේක ඉවර වෙයිද කවද ඉවර වෙයිද මොකද අපේ හිත කොහොම හරි පරිලාහයක් වෙන්න ඒ වෙනුවට මේ පරිලාහය තමයි දුක කියන්නේ ඒ දුක දකින්න ඉන්න ඉරියවක දාලා ගන්න බලන්න ගියොත් මිනිස්සු බනින්න ඉඩ තියෙනවා. හැබැයි හුලගකින්වත් කරදර කරන්න බෑ. අපි මේ යන පාරට හුලගකින්වත් කරදර කරන්න බෑ. කියලා කරන්න පුළුවන්. හැංගිලා කරන්න ඕන කමකුත් නැහැ. අන්න ඒ ගතිය පසුගිය අවුරුදු 30 වැඩුණා. 40ක් මම පරීක්ෂා කරලා තියෙනවා නේ. අවුරුදු 30ෙම වැඩුණා. තමයි පැත්තකටලා ඒ විවේකේ හොයනවනම් කිසි කෙනෙක් එන්නේ නැහැ දැන්. ඉස්සරගේ පිස්සපිහට්ට කියන්නේ නැහැ. ලොකු සංසය ලියලා තියෙනවා 45 විතර. භාවනා කරන මිනිසුන්ගේ භාවනා පිස්සයි කියලා කෝචොක් කරනවලු උප්පණ්ඩණය කරනවලු කොච්චර දුෂ්ටද කියනවන සමාජයේ භාවනා කරන මනුස්සයට කෙලපිරිච්ච padikkamakata තරම් වසලකන්නේ නැහැ කියලා ලොකු සංසි දෙහිලා තියෙනවා. අද මේ ආකල්පේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒක අපේ කාලෙ වෙච්ච වෙනසක්. අපිත් මේකට වගේ කියන්න ඕන. අපි ඉස්සරහට බලන්න ඕනේ කවුරු මොන જાති නන්නත්තර වුණාද. කවුරු මොන තරම් නානත් වාගේ කතා කරත් අහුම් මට අහුන්නේ නැහැ කියලා අහගෙන ඉන්න. අමාරි සයියා වගේ. ආනුගුණ මට වුණ නැහැ කියලා ඉච්චා. ඒක ආන්නම ඕනේ මට වුණ නැහැ කියලා. බෝන් නන්නතරවයන් මට ඒකේ ගාණක් නැහැ මම පරිස්සම්. මේකට යන්න ගියොත් පහදිලිවම පෞරුෂත්වය වැරෙනවා. පහදිලිවම පෞරුෂත්වය වැරෙනවා. පහදිලිවම අසහන නැති වෙනවා. පහදිලිවම ආතතිය නැති වෙනවා. අද්දුටුව ප්‍රත්‍යක්ෂයි. හරිගියම ගාස්තුගේ වේ ක්‍රමයට චිත්තවසක සෝද දූපේ. වශීගුරුකම් කරදුන් ගුරුකමක් වැරදී නැත. හරිගියම ගාස්තුගේ වීමේ ක්‍රමයේ අපි දැන් හදාගෙන යන කුඩු මුල් ටිකක් චිත්තවසංග සෝදු දුවේ දාබු දාබු තන හරිය. මෙතේ ඒ නිසා පුළුවන් නම් අඩුම ලංසුවෙන් තමන්ගේ නියතමානිකම රැකගන්න අහිංසක වෙන්න පුළුවන් වෙලාවට බඩ බානයි යෙදෙන්නේ.
තව ඩිංගිත්තක් ලෝකේ ගැන අනුකම්පාවක් තියෙනවානේ මේ හැදෙන දරුවන්ට මේ පොඩි උණ්ඩ මේ අම්මල තාත්තලා නන්නත්තර කරන පොඩි උණ්ඩ ගුරුවරු නන්නත්තර කරන මේ පොඩි උණ්ඩ ඉස්කෝලෙන් නන්නත්තර කරන පොඩි උණ්ඩ හොරෙන් කියලා දෙන්න ඔයිට වඩා සුන්දරයි බබා ජීවිතේ පුළුවන් නම් සතුටුමත් වෙන්න. ඒක අපි කියලා දෙන්නේ මේ වගේ කියලා නෙමෙයි අපි සති ක්‍රීඩා වලින් කියලා දෙන්නේ. අපි ළඟ තියෙන ඇත්ති වෙන්න ක්‍රීඩා අපි දෙකක් තුනක් දැම්මට පස්සේ අනියේ අර ළමයි අපිට උගන්න නැහැටි. එළම කොච්චර අහිංසකද කියලා. ඒ නිසා මේ තමන්ගේ වැඩේ නතර කරගන්න යන්න ඉන්න එපා. තම හොඳට මේක අත්දකින්න. නන්නත්තර වෙන්නේ නැතුව ඒකත් බහවේ දීලා හරි ඒක ජම්මදායද කරගෙන ඉන්න දරුවට පොඩ්ඩක් මේක කියලා දෙන්න. කියලා දුන්නට පස්සේ තේරෙයි අර කී කියානම් හිටියා තමයි මේ බුද්ධ ධාසනේ පවතිනේ 5000යි කල් දැන් හොඳ කාලේ ගියා දැන් මේ තියෙන කාලේ ගොඩ ගන්න බෑ මේක නැති 2500 කියලා තමයි අපේ අම්මත් කිව්වේ. ඔව් මට හිතෙනවා අම්මට අහුවෙලා නැහැ කියලා පොත. දැන් තියෙනවා මේකේ වර්ධනයේක ලකුණු. විප්ලවයේක ලකුණු පේන්න තියෙනවා. ඒ නිසා කරුණා කරලා තම තමන්ගේ තියෙන මේ නන්නත්තර ගති, පරට්ට ගති, විලාසිතා ගති නතර කරලා සරල වෙලා පුළුවන් නම් අනුන්ගේ දරුවෝනත් කමක් නැහැ. ඒ නියම අවශ්‍ය කරන්නා වූ ඒ ආචාර ධර්ම යටතේ පොඩි දරුවෙක් කුකුලි තියාගෙන එක අත්තම්ම කෙනෙක් එක දරුවෙකුට කියලා දෙන්නකෝ පුති පොඩ්ඩක් බලපන් ඉඳගෙන ඉනකොට හුස්ම ගන්නකොට මොකද වෙන්නේ කියලා ඇවිදිනකොට මොනවද වෙන්නේ කියලා අවුරුදු 3 ළමයි කුකුලි තියාගෙන අත්තම්ම කෙනෙක් ලව සතිය පිහිටවන්නත් අපි උත්සාහ කරලා පොත් ටිකක් ලිව්වා හතර පන්ති ළමයින්වත් ලිව්වා පිරිවෙන් උඩින් පොඩි ආමරණවත් ලිව්වා දහම් පාසල් වලටත් ලිව්වා මේ ටික ඔක්කොම කරනකොට ඒ උගන්නන කට්ටියගේ සතිය දියුණු වෙන හැටි මේ සතිය උගන්නන්න ගිය කට්ටියගේ සතිය දියුණු හැටි දිහා බලනකොට පේනවා මේක ඒකාන්තෙම චිත්ත වසක සුදු දූපේමයි හරි ගියාම ගාස්තු වීමේ ක්‍රමයටයි අපකර දුන් ගුරුකමක් වැරදි නැත සියලු වසී ගුරුකම් ගිය පිට ගිය ඕනෙම සුවපුරුෂයෙක් ගෙනලා දෙන්න දික්කගාලගේ ඕන ගෑණියක් ගෙනලා දෙනන් ඒ වගේ දෙයක් ඒ සබේ නන්නත්තරකම නැති වෙලා මේ ඒකත් භාවයට යන්න තියෙන මේ ලේසිම පහසුම ස්වභාවයම ලැබිච්ච කිසිම වේදමක් නැති කිසිම කෙනෙකුට කරදර කරන බැද්දේ තමයි සතිය. ඒ නිසා සතිය චිත්තක්ෂණේ චිත්තක්ෂණේ ගානේ වඩන්ඩ ඉතින් මේ සර්වව්‍යාපී වූ මේ ප්‍රශ්නේ හිතාගන්න කෙලවරක් කරගන්න බැරි ප්‍රශ්නෙට අපිට මේ දැන් උත්තර හොයන්න පුළුවන්. කල්නව උත්තර හොයන්න පුළුවන් සියලු දිනාටේ අදිෂ්ඨාන ශක්තිය පිණිස මේ වැඩමුළුවත් මේ ධර්මදේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්මදේශනා මෙතෙන් නතර කරනවා ශිර දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.